මම රංජන රාමනායක කතා කරන්නේ. ඇයි ලයින් එක කට් කළේ ඔයා? කට් උනා? කට් කළා ඔයා? ගැටලු ලියලා එවන්න. දැන් ඔබතුමීට අවිල ඔතන හොම්බට ඇන්නොත් ඔබතුමී කම්ප්ලේන් එකක් කරගන් ඉන්නවද? ඔවා චන්ඩිය කියලා අපි දන්නවා. අපි දන්න ඔයා ගෙවල් හදන්නේ කොහොමද කියලා. ඔයා ගෙවල් හදන්නේ කොහොමද? අවුරුදු හතක් ඉන්නවා මෙහේ. විදිමත් පරිදි අවුරුදු හතක් තිස්සේ මේක කාලා කාලා හොරකම් කරලා උඹලට හෙන ගහනවා. උඹලට හෙන ගහනවා. කමන්නේ. අපි 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 දැන් කට්ටිය මේ ජනතාව මොතන්ට එනවා. දැන් උඹලට හෙන ගහනවා. ඒ මේ දවස්වල අතිශය ආන්දෝලනාත්මක රූපරාමු පෙළ. මේහි කතානායකයා සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මැතිතුමා. අයිබුවන්. අයිබුවන් සංක. අපි අහලා තියෙනවා ඔබේ පක්ෂයේ නායකයන් නිරන්තරයෙන්ම කාන්තාවන්ගේ ආත්ම ගෞරවය වෙනුවෙන්, විශේෂයෙන්ම අගමැතිතුමා කාන්තාවන්ගේ ආත්ම ගෞරවය වෙනුවෙන් තදින් පෙනී හිටිනවා. කාන්තාවන්ට හෙනිල්ලද්ද එතුමා බැන්නේ නැද්ද? ඇතම බොහොම ස්තුති මට මේ තුසියට වැඩ සහන කතා කළාට. දෙරණ නාලිකාවට මුලින් මගේ ස්තුතිය පිරිනමනවා. කාන්තාවන්ට ගරු කරන්න සංක මම හොඳටම දන්නවා. ඒක මැද පෙරදිග අවතැන් වූ කාන්තාවන් වෙනුවෙන් පම පෙනි හිටියේවා. ලංකාවේ ජනතාවට මතක ඇති මුත්තූරුවල රිසාන නෆික්ගේ අයිතින් වෙනුවෙන් මම පෙනී හිටියලා කොච්චර කතා කළාද. සේයා සඳ දෙවුම් ඉදුව ගැන. එතකොට පීඑල්ඒ ආර්යවති මට මතකෙටෙනවා කඹුරු පිටියේ ඇන 24ක් ඇඟේ මේ ඇඟට ඇනලා එවපු පීඑල්ඒ ආර්යවතිට මම ගිහිල්ලා මගේ පෞද්ගල මුදුලින් ගෙයක් හදා දුන්නා කඹුරු පිටියේ. මම අම්මට බෙහෙවින් ආදරය කරන, සොහිරට බෙහෙවින් ආදරය කරන, කාන්තාවන්ට ගරු කරන පුද්ගලෙක්. නමුත් මම ඉතිහාසයේ ඉන්න අනුලා දේවීට ගරු කරන්නේ නැහැ. ඇගේ පෙම්බුතුන් ගණනාවක් මරා දැම්ම කෙනෙක්. එතකොට ක්ලියෝපැට්‍රා ගැන මගේ හිතේ තියෙන්නේ වෙනම මතයක්. එතකොට අපි ඉතිහාසෙන් මද තෙරේසා ගැන තියෙන මගේ විශාල ගෞරවයක්, ෆ්ලොරන්ස් නයිටින්ගේල් ගැන තියෙන පළවෙනි හෙදිය ලෝකේ විශාල ගෞරවයක් ෆ්ලොරන්ස් නයිටින්ගේල් ගැන. එතකොට විහාර මහදේවි ගැන, එතකොට මහාමායා දේවි ගැන, එතකොට යශෝදරා දේවි ගැන මට විශාල ගෞරවයක් තියෙනවා. නමුත් ඒ වගේම රට විනාශ කරන, රටේ පොදු මුදලින් ජනතාවගේ මුදලින් පඩිගන්න කෙනෙක් ඒ වෘත්තිය නොකර පස්හොරුන්ට කළුගල්, ඒ කියන්නේ ප්‍රමිතියෙන් පිට ඒ දේවල් කරන හොරුන්ට මගේ ගෞරවයක් නැහැ. මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඔබතුමාගේ ගෞරවය නෙවෙයි. අගමැතිතුමා බැන්නේ නැද්ද? ඇයි අම්මා කෙනෙක් වෙන්න පුළුවන්නේ? ඒ කෙනා එහෙම ඇයි ඔහොම කතා කරේ කියලා බැන්නේ නැද්ද? දොස් කිව්වේ නැද්ද? මට නායකවරු බයින අවස්ථා තියෙනවා. පෞගිටිකෙත් බැනුම් අහපු අවස්ථා තියෙනවා. නමුත් මම හැමදාම බැනුම් අහලා තියෙන්නේ පෞද්ගලික ප්‍රශ්නයට මැදිහත් වෙලා නෙමෙයි සංක. පොදු ප්‍රශ්නයකට මැදිහත් වෙලා. දැන් මෙතනදී මේ කාන්තාව එක්ක අපි දන්නවා. ඒ කියන්නේ ප්‍රගී සම්පත් ලක්මී මෞබිම පත්‍රෙ ලියා තිබුණා. ඇය ෆෝන් එක විසන්ධි කරනවා. මම කතා කළේ ඒ අකරගම දිවුලපිටියේ බලධාරිණියට. ඒ බලධාරිණිය තමයි ප්‍රාදේශීය ලේකම්තුමිය. එතුමිය ග්‍රාම සේවකේ, ග්‍රාම නිලධාරි මහත්මයා හරහා ඒකට දැනුවත් වෙලා එතනට එන්න ඕන මං යන වෙලා නම් හරියට. හරිනම් එතුමිය. එතුමිය ආවේ නැහැ, එන්න බෑ කිව්වා, ලිඛිත වෙවන්න කිව්වා. ඉතින් ඒ වලින් තමයි මේ ප්‍රශ්නේ උද්ගත වුණේ. ඉතින් මම කියන්නේ දැන් අපි හිතමු දැන් සංකයේ අපි උදාහරණයක් මපේ ගේ ගිනි ගන්නවා, නැත්තම් මම ගින්නකට අහු වෙලා කියලා කවුරු හරි කිව්වොත් එතුමිය කියනවා ලිඛිත වෙවන්න කියලා. මම මේ ගිලෙන් යනවා වතුරේ, වතුරේ ගිලෙන් යන මිනිස්සෙක්ට කවුරු හරි කෝල් ඇදලා අපිට මේ ප්‍රශ්නයක් වුණා කියලා කිව්වොත් නෑ, ලිඛිත වෙවන්න කියන එක හරියන්නේ නෑ. ඉතින් මම හිතනවා කාන්තාවන්ට අගෞරව කිරීමක් නෙමෙයි මම මේ කරන්නේ. සමස්ත ලංකාවේ බහුතර ඡන්දදායකයන්ුත් කාන්තාවෝ. කාන්තාවන් වෙනුවෙන් මම පෙනී හිටිය කෙනෙක්. නමුත් මෙතනදී මේ කේන්ති ගියේ ඇත්තටම ඔයා එතන හිටියානම් ඕනම කෙනෙක් පරිසරයට ආදරය කරන ඕනම පුද්ගලෙක් ඒ සංහාරයේ ඇස් දෙකට දැක්කනම් අකරගම දිගුලපිටියේ ඒ ඉන්දික අනුරුද්ධ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස කරපු ඒ සංහාරය දැක්කනම් ඒකට කේන්ති යනවා පරිසරවේදියෙක්ට, පරිසරයට ආදරය කෙනෙක්ට. ඉතින් එතනදී තමයි මේ සංවාදය වුණේ. මම මේ ගැන කනගාටු වෙන්නේ නැහැ. ඒක හරහා සංක
මේ ප්‍රශ්නය සමාජගත වෙලා ඊයේ කුරුණෑගලදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වා කියුබ් 500කට පර්මිට් එක අරගෙන 61000ක් කපලා ඒව ගිහිල්ලා දාලා තියෙනවා මුතුරාජවෙල රක්ෂිතේ ඒ නිලධාරීන් දැනට එක නිලධාරී ලංකා කියන නිලධාරියව මාරුක පතල්ලාභූ විද්‍යාවේ ලංකා කියන නිලධාරියව මාරු කරලා තියෙන ඉංජිනේරුවරයව කළුතරට අනිත් ඇවත් ඉන්ටඩික් කරනවා මේකට සම්බන්ධ රජයේ සේවකයන් විශාල පිරිසක් ඉන්ටඩික් කරන්න එතුමා තීරණය කළා තියෙනවා කියලා ඊයේ කිව්වා. ඒ වගේම ගරු ජනාධිපතිතුමා පැහැදිලි එතුමාට ස්තුතියි. එතුමා පැහැදිලිව කිව්වා මේ ප්‍රශ්නේදී පළමු වරද කළේ රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා නෙමේ මේකේ ඉන්නේ මගේ අමාත්‍යාංශෙම අය කියලා එතුමාත් පැහැදිලිව කිව්වා. එතුමා දැඩි තීරණයක් ගත්තා මේක පිටුපස ඉන්න ලොකු මාෆියාවක් තියෙනවා දැන් මට කියන්න දෙන්න තරහ වෙන්න එපා මේ පස් මාෆියාව හරහා දැනට 48 දෙනෙක් ඝාතනය කළා තියෙනවා අන්තිම එකේ තමයි පස් නිලන්ත මේ බොරළු නිලන්තගේ බොරළු ඉන්දිකගේ යාළුවෙක් එකට මේ පස් කප්පුවෙක් කෙනෙක් එතකොට පස් නිලන්ත ඉතින් මම කියන්නේ මේක අපි දන්නේ බොරළු ඉන්දික කිව්වට බොරළු ඉන්දික කිව්වට දන්නේ නැහැ දියුල පිටිය නම් දන්නේ බොරළු ඉන්දික කියලා කාටද ඔබ තුමා ඔය චෝදනා කරන්නේ? ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහත්මයාට කියන නම තමයි දැන් අපි හිතමු ඇපල් රුවන් කියලා පුද්ගලෙක් ඉන්නවනේ. ඇපල් රුවන් අපි දන්නේ නැහැ ඇපල් රුවන් කියලා. ඔයා අහලා නැද්ද? නැහැ. මාරයිනේක. ඇපල් රුවන් කියන කෙනා ඇපල් ගේනවා ලංකාවට. ඔයා අහලා තියෙනවා තව සොත්ති උපාලි කියලා එක්කෙනෙක්. ඔව් සොත්ති උපාලි වහන්සේ. එයාගේ අත සොත්ති. කුඩු මර්වින් කියලා එක්කෙනෙක් අහලා තියෙනවද? නැහැ. වගේ මූණෙත් බොඩි ලැන්ග්වේජ් එක තියෙන අහලා තිනවා වගේ. ඉනාව කොයි පැත්තේ කෙනෙක්ද ඔය කියන්නේ? මේ එතකොට මේ කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ කුඩු නුවන් වෙලේ සුදා කියලා කෙනෙක් අහලා. ඔව් වෙලේ සුදා කියලා කෙනෙක් අහලා තිනවා. මොකද අධිකරණයට ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ එතකොට මේ නම් අනවර්ත නාමය. එතකොට තව වැටෙනවා මේ වැලි රාජු කියලා කෙනෙක් අහලා තිනවා. ඔව් අහලා තිනවා. ඔව් එතකොට තව අහලා තිනවද පස් නිලන්ත? නෑ නෑ. එතකොට තව තිනවා වම් බොට්ටා චෝකා මල්ලි ඇට චමින්ද පළතර ජගත් ආමි ජිනේ ආමි සුරංග මෝර සුනිල් අර බොරළු ඉන්දිකට එමුද ඇමතිතුමා ඒ මං කියන්නේ අනවර්ත නාමයක් ජනතාව දන්නවා ජනතාව අනවර්ත නාමයක් හදන්නේ ඒ කියන්නේ ඒ දෙයට සම්බන්ධ නැහැ ඒ දෙයට සම්බන්ධ ඒ කියන්නේ ඒ විශේෂට ඔහු සම්බන්ධ නැහැ ඔය ලයිස්තුවට අර වන් ෂොට් ඉතින් වන් ෂොට් කියලා මම චිත්‍රපටයක රඟ බෑවා. ඉතින් මට අනවර්ත නාමයක් තියෙනවා වන් ෂොට් කියලා. ඉතින් වන් ෂොට් කියලා කියනවා නොයෙකුත් අපහාස කරනවා එක එක නම් වල. ඉතින් ඒව තියෙනවා ඉතින්. නෑ දැන් අර නම එන්නේ එතකොට කුඩු දුමින්ද කියලා කියනවා. ඒ වගේ නම් තියෙනවා මිනිසුන්ට වැටෙනවා. ඒ නම වැටෙන්නේ ඒ මොකක් හෝ සම්බන්ධයක් ඒකට තියෙනවා කියලා ජනතාව අතර ප්‍රචලිත වුණාම තමයි ඒ නම් වැටෙන්නේ. තව තියෙන හොඳ නම් තියෙනවා. තව තියෙනවා මාළු නිහාල්. එතකොට ඔය වගේ ඒ කියන්නේ ඔහු මාළු ගෙන්නන පුද්ගලෙක්. එතකොට ඔය වගේ මේ බොහොම ප්‍රචලිත නම් තියෙනවා. දැන් ඔබ මේ බොරළු ඉන්දික කියලා කියන්නේ කෙලින්ම ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට. ඔහුට ඒ නම දැම්මේ මම නෙමේ. ඔහු පිටිවත්ත කියන ප්‍රදේශයේ ඔහුගේ පර්මිට් එකකින් ඔහු කාලයක් තිස්සේ මේ සංහාරය කරලා තියෙනවා. ඔහුගේ පියාගේ නම හේරත් අපුවාමි. එතකොට ඔහුගේ මවගේ නම දංගල්ලගේ රෝස් නිර්මලා. මවගේ එක්කුසේපන් සහෝදරයාගේ නම වසන්ත දංගල්ල. මේ පවුලේ කට්ටියටම පර්මිට් තියෙනවා, ටිපර් තියෙනවා, බැකෝ තියෙනවා. මේ අය එකතු වෙලා තමයි දිවුල පිටියේ. මොනවාද ඇමතිතුමා තියෙන ලේඛන? දැන් ඔබතුමා ඔය කියන ඉඩම සම්බන්ධයෙන් කරන ලද අවසර ලබා දීපු අවසර පත්‍රය මා සතුව තියෙනවා. කාර්මික කැණීම් බලපත්‍රය. ඔය ඔබතුමා ඔය කියන ඔබ අකරගම. ඔව් අකරගම ප්‍රදේශයේ. දැන් එතන ඒ කාර්මික කැණීම් බලපත්‍රය අපි අකුරක් නාසේ පාසා හොයලා බැලුවා. මේ ඉන්දික අනුරුද්ධ කියලා නමක් දකින්නේ නැහැ. තුසිත කියලා නමක් තියෙනවා. ඔව්. තුසිත කියන දොන් තුසිත නයනප්‍රිය කියලා නමක් තියෙනවා. බලපත්‍ර ලාභිය. එක්කුසේපන්. ෆස්ට් කසින් නෙමෙයි එක්කුසේපන් සොයුරා. මේ අය කරන්නේ තමුන්ගේ නමට අරගෙන කාලයක් මේක කරලා දේශපාලනට එද්දි සංක නම සොහිරාගේ නමට මවගේ නමට මවගේ සොහිරාගේ නමට මාරු කරනවා. මේ මොකද ව්‍යවස්ථාවේ තියෙනවානේ ආණ්ඩුව සම්බන්ධ ව්‍යාපාර කරන්න බෑ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙනවා දේශපාලනට එද්දි. එතකොට මේ අය දැන් හොඳ උදාහරණේ තමයි මේ ඉන්න ග්‍රාම නිලධාරී
උදේනි නිසා උදේනි ලක්ෂ්මන් ග්‍රාම සේවකට තියෙනවා තිබර හතරක් ග්‍රාම සේවක පස් කපනවා දැන් ජනතාව ඉස්සලම කියලා කියන්නේ ග්‍රාම සේවකන්නේ ග්‍රාම සේවක කියලා කියනවා ප්‍රාදේශීය ලේකම්වරියට ප්‍රාදේශීය ලේකම්වරිය පතල්හා භූවිද්‍යාවට එනවා පතල්හා භූවිද්‍යාවයි මධ්‍ය පරිසර අධිකාරියට කියනවා එහෙම නෑන්නේ වැඩි දැන් මේ ග්‍රාම සේවක කියනවා මං කතා කළා ඔහු සමග ඔබට ටිපර් තියෙනවද අනේ සර් මගේ නමට නෙමෙයි තියෙන්නේ නේද මං කියන්නේ දැන් මේ දේශපාලඥයෝ ඔබ කියන එක හරි දැන් ඕකේ තියෙන තුසිත දොන් තුසිත නයනාප්‍රිය කියලා තමයි බලපත්‍ර ලාභියාගේ නම තියෙන්නේ ඔව් ඒක පිළිගත්තේ ඉන්දික අනුරුද්ධ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ පිළිගත්තා ඔහුගේ පියාගේ සහ පවුලයාගේ නම තියෙනවා ඔබතුමාගේ චෝදනාව හරි අසාධාරණයිනේ දැන් දේශපාල සහෝදරයෙක් දේශපාලනය කරනවයි කියලා අනෙක් සහෝදර සහෝදරයන්ට පවුලේ ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට ව්‍යාපාර කරන්න නැතුව එහෙම ඉන්න පුළුවන් කියලා ඔබතුමා යෝජනා කරනවා නම් ඒක අන්තවාරු කරලා තියෙන්නේ දැන් ඔහුගේ නමට තිබුණු දැන් අපි මම තොරතුරු දැනගෙන ඉන්න පනත යටතේ පතල්හා භූවිද්‍යාවකටත් කතා කළා මේ තොරතුරු ගත්ත ඔහුගේ නමට තිබුණේ ඒවා තමයි මේ මාරු කරලා තියෙන්නේ ඔබතුමා ගාවේ ලේඛන තියෙනවද කලින් තිබ්බේවා කලින් තිබ්බේවා මට හොයලා දෙන්න පුළුවන් ඊළඟ බ්‍රේක් එකේදී මම හොයලා දෙන්නම් මේ සේරම ඒ කියන්නේ පෞලේ ව්‍යාපාර නෑ දැන් ඔහුගේ සහෝදරයෙක්ගේ යම්කිසි දෝෂයක් හරි වැරදක් හරි පෙන්වලා ඔබ මන්ත්‍රීවරයාට චෝදනා කරනවා. ඉතින් එහෙම කියන්න බෑනේ. දැන් ජනාධිපතිතුමාගේ සහෝදරයෙක් වැරද්දක් කරොත් අපි ජනාධිපතිතුමාට දොස් කියන්න පුළුවන්ද? නෑ මං කියන්නේ ඔහු වත්කම් රැස් කරගෙන තියෙන මේ මේ මම ඒ සේරම පරීක්ෂණ වලට අන්ඩර් ඉන්වෙස්ටිගේෂන් තියෙන්නේ. එතකොට මට කියන්න අමාරුද ඔබතුමා නීතිඥෙක් ඉඳලා දන්නවා ඇති. තට්ටු දෙකක නැත්තම් තුනක ගියක් තියෙනවා මීගමුවේ. බැකෝ යන්ත්‍ර තියෙනවා ඒ සේරම මේව හරවනවා තමුගේ පවුලයාගේ නමට මොකද පිරිසුදු චරිතයක් කියලා ජනතාවට පෙන්වන්න නමුත් අනවර්ත නාමයෙන් මිදෙන්න බෑනේ බොරළු ඉන්දික කියන අනවර්ත නාමයෙන් ඔහුට මිදෙන්න බෑ ඔහු පොහසත් උනේ පර්මිට් එකේ මම හැම වෙලෙම කියනවා මේ සංවර්ධනයේට සංක කළු ගල් ඕනේ බොරළු ඕනේ පස්සු ඕනේ වැලි ඕනේ මේ සියලු දේවල් ඕන අපිට පිට රටින් ගේන්න බෑනේ වැලි නැව්වල ෆ්ලයිට් වල දාගෙන කළු ගල් ගේන්න බෑ මම කියන්නේ පර්මිට් එක අරන් තියෙන්නේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාම කියන විදිහට පර්මිට් එක අරන් තියෙන්නේ කියුබ් 500කට ටිපර් එකකට පටවනවා කියුබ් 3ක් කියුබ් 3 ගානේ ටිපර් 20000ක් එතකොට ජනාධිපතිතුමා කියන විදිහට දියුල පිටියේ සිට ගිහිල්ලා තියෙනවා මේ මුතුරාජවැලට පුරවන්න එතකොට මේවල පිටුපස පක්ෂ විපක්ෂ පොදු විපක්ෂේ අපේ පක්ෂේ දේශපාලන ඉහළ තලයේ දේශපාලඥයන් ගරුතර මහා සංඝරත්නේ ෆාදර්ස්ලා ලෙබ්බෙලා මුස්ලිම් පල්ලිවල ජනමාධ්‍යවේදීන් පොලිසිය මේ සියලු දෙනා දැක දැක ජනතාව පවා ඇහැට දැක දැක මේ ලුරියද්දි සමහර විට බයට සමහර විට ලැබුණු දේවල් එක්ක මේ දේවල් කරලා තියෙනවා ලංකාව වටේම මේ සිද්ධි වෙනවා කුරුණෑගල වෙනවා මට ළඟදී ආරංචියාව එතකොට රක්ෂිතේ වෙනවා මෙහෙ කොහෙද සිංහරාජ රක්ෂිතේ වෙනවා මෙහෙ වෙනවා කොහෙද මේ කොහෙද විල්පත්තු වෙනවා මේ හැමතැනම මේ වගේ දේවල් නේද දැන් මට කරුණාකරලා කියන්න ඇමතිතුමා ඔබතුමා දිවුල පිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධුරයට පත් වෙන්නේ කවදද මම 2015 අපි 2015 ජනවාරියට තමයි අපි ජයග්‍රහණය කරන්නේ ඊට පස්සේ මම ජූනි මාසේ තමයි මම ආසන සංවිධායක හැටියට හිටින්නේ දැන් දිවුල පිටියේ සංවර්ධන සභාවේ සභාපතිතුමා ඔබතුමා ඔව් ඒ ඒක වීඩියෝ තියෙනවා ඒ මම ඔහු චෝදනා කරනවා මම කවදාවත් ගිහිලා නැහැ කියලා එතන ඔහු ළඟ ඉඳගෙන මම කරපු කතා තියෙනවා ඒ වීඩියෝ දැර්සන අපි ළඟ තියෙනවා ඒක සියලු දෙනා දන්නවා දැන් 2000 දැන් මේ ලිපියේ හැටියට කාර්මික කැණීම් බලපත්‍රයේ ප්‍රකාරව 2016 මැයි මාසේ දෙවනිදා තමයි මේ කාර්මික කැණීම් බලපත්‍රය දීර්ඝ කිරීමේ ලිපියට බලධාරිය අත්සන් තබන්නේ 2016 මැයි මාසේ 2016 මැයි මාසේ දෙවනිදා ඊට පස්සේ 2017 දෙවනි මාසේ 10 වෙනිදා දක්වා දෙවනි වර්ග දීර්ඝ කිරීමක් කරනවා මාස ගණනාවක් තිස්සේ තියෙනවා අඩුම ගානේ මාස 7ක්වත් මේ කටයුත්ත මේ විදිහටම සිද්ධ වෙනවා ඔබතුමා දිවුල පිටියේ ආසන සංවිධායකවරයා දිවුල පිටියේ සංවර්ධන සභාවේ සභාපතිවරයා හිටපු ගමන් නින්දෙන් ඇහැරලා වගේ කෑ ගහනවා
ඉදිද මෙච්චර කල් පස්කපපුන්ද වැරදි අල්ලපු මන්ද වැරදි නෑ මෙච්ච මෙච්චර කල් ඔබතුමායක දැක්කේ නැත්තේ නෑ ඇත්තෙන්ම පහුගිය මගේ අමාත්‍යංශවල වැඩ තියෙනවා මම සමාජ සවි බල ගැනීම සමාජ සේවා සුපසාධන එතකොට මැද පෙරදිග අඳෝනාව වැඩිපුරම ඉන්නේ මට ඔබතුමා ඒක හොඳටම දන්නවා ඇයි තලතාතු කොරල මහත්මිය වැඩ කරන්නේ නැද්ද අන්න කොටවන්න හදනවා එහෙම කරන්න එපා ඒ කියන්නේ එතුමා එතුමියේ ඉන්නවා එතකොට මනුෂ්‍යනායකකාරී ජමාතිවරයා ඉන්නවා නමුත් අපේ මහ ජන දිනයේදී මුළු ලංකාවේම ජනතාව දන්නවා ඇති වැඩිපුරම ඉන්නේ අපේ කාර්යාලයට එනවා මං ඒ ඊට පස්සේ අර සූනෝක් සුබසාධන ගඟේ පැන්න කියලා එනවා මාතරයට ඒ වගේ මුදල් වලින් උපකාර කරන්න වෙනවා ඒ සියලු මේවා මැද කාර්යයන් මැද ඔබ මම පිළිගන්නවා මේ මේ දේට මම ප්‍රමාද වුණා මාස කීපයක් කියනක ජනතාවගෙන් මම ඉදිරියේ මම පිළිගන්නවා මම මීට ඉස්සෙල්ලා මේ දේට දායක වුණා නම් මේක බේර ගන්නත් තිබුණා කියලා පිළිගන්නවා ඒ වගේම හැබැයි මම මට ඉස්සෙල්ලාම ආවේ මුතුරාජ වේල උද්ඝෝෂණය කරන කණ්ඩායමක් කරුණාකරලා මෙතන නායකත්වය දෙන්නේ එතනින් තමයි මේක අහු වුණේ සංවර්ධන කමිටුවේදී මේ ගැන සාකච්ඡා වුණ නැද්ද ඇත්තෙම සංවර්ධන කමිටුවල ඉදිරි සංවර්ධන වැඩපිළිවෙල ගැන කතා වුණා මිසක් මෙහි මහා පස් වංචාව මේ ජාවාරම ගැන කතා වුණේ නැහැ හේතුව එතනදී වුණේ එක එක දේවල් වලට අපිට හම් වෙන ප්‍රතිපාදන කොහොමද වෙන් කරන්නේ ඒ වගේ දේවල් තමයි කතා වුණේ මේ මේ මහා පස් බොරළු වැලි අනවසර ගොඩ කිරීම ගැන කතා වුණේ නැහැ එතන ඔබතුමාට මාව කබ්බෙක් වගේ හැම පේන්නේ නැහැ නේද ඔබතුමා නීතිඥෙක් මගේ චිත්‍රපටි වල රංගපාන මගේ මිත්‍රයෙක් එහෙම එහෙම තිනවනම් මම විවාද වලට එන්නේ නැහැ සමහර අය රේටින්ග්ස් වැඩි කරගන්න මට කතා කරනවා මම හොඳට දැනුවත් වෙලා හෝම්වර්ක් කරලා අහන ප්‍රශ්න බුද්ධිමත්ව අහන ප්‍රෝග්‍රෑම් වලට පමණයි එන්නේ පහුගෙටගේ එහෙම ගොඩක් ආරාධනාව මම කියන්නේ මේකට ආවේ විශාල ගෞරවයකින් ඔබ කබ්බෙක් නොවන නිසා නැත්නම් ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඔබතුමාට ආරාධනා කරනවා මේ විෂය සම්බන්ධයෙන් විවෘත සංවාදයකට එන්න කියලා ඔබතුමා කියනවා කබ්බෝ එක්ක මං සංවාදයකට යන්නේ නැහැ කියලා කබ්බමණින මිනුන් දන්න මොකක්ද මෙහෙමනේ පස්වරේ කබ්බෙක් වෙන්න පුළුවන් වැලිහොරේ කබ්බෙක් වෙන්න පුළුවන් එතකොට මහජන මුදල් කෝටි ගණන් විනාශ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මහජන නියෝජිතේ මෙහෙමයි ඒ කියන්නේ මම තීරණය කරනවා මම හිටපු මහ ඇමතිවරයෙක් නැත්නම් කැබිනට් ඇමතිවරයෙක් එක්ක මම විවාදයක් කරන සමහරට යන්න අවස්ථා මම ඉල්ලලා තියෙනවා බොහෝ ඉතිහාස දිනවා වගේ අවස්ථා ළඟදී ජනහන නාලිකාවේ මෙයා සමග කළා කවුද නදීරා එක්ක කරා ප්‍රෝග්‍රෑම් එකක් මීට ඉස්සෙල්ලා ඉතින් මම අනිත් එක මට ආයතන වලින්ම කියලා තියෙනවා ඔබ එන ප්‍රෝග්‍රෑම් වල රේටින්ග්ස් වැඩි ඒ රේටින්ග්ස් වල ප්‍රසිද්ධිය අනිත් පුද්ගලයා ලබා ගන්නවා කියලා. එතකොට වක්‍රාකාරව ඒ පාර්ශවෙන් එනවා රංජන අයියාට එළිලා ගියොත් අපිටත් පබ්ලිසිටි එනවා කියලා. ඉතින් සමහර ඔබ දකින්න ඇති පහුගිය ටිකේ ඔය චිත්‍රපටි වල පොඩි කෑලි කරපු සින්දු කෑලි කියපු පුද්ගලෙක් එක මම නම කියන්නේ නැති ප්‍රසිද්ධියක් එනවා. එතකොට ඒ පුද්ගලයා මට අභියෝග කරනවා එක දිගට. ඔබ මං කියන පුද්ගලයා දන්නවා. ඉතින් ඒ දැන් මට බැන්නම හිරු නාලිකාවේ කට් එක හම්බ වෙනවා ඒගොල්ලන්ට. කවද ඔබතුමා නාලිකාවල නම් කියන්න එපා මම අපහසුතාවයට පත් වෙනවා. නෑ නෑ මමනේ කියන්නේ. දැන් අපි හිතමු දැන් මේ ප්‍රශ්නෙන් පස්සේ හිරු නාලිකාව ගිහිල්ලා තැන් තැන් වල මට විරුද්ධවාදීන්ගෙන් කට් එක ගන්නවා. ඒ කට් එක එයාට ලැබෙන්නේ මට බැන්නොත්. එතකොට මමත් එල්ලිලා ගියාම ඒක දැන් ඔබ හිතන්න ඒ කබ්බයි අඳුනන පුද්ගලයාට මම උත්තරයක් දුන්නම ਉਹ ප්‍රතිඋත්තරයක් දෙනවා. ඒ ප්‍රතිඋත්තරයට මම ආයේ උත්තරයක් දෙනවා. ඌට විශාල ප්‍රචාරයක් එනවා. ඒ හින්දා මම ඒ උපක්‍රමයට අහු වෙන්නේ නැහැ සංක. මම අපි උපක්‍රමශීලීව මම කබ්බ ෆෝම් කරන්නේ නැහැ. මට හිටපු ජනාධිපති අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා කියලා තිබුණා. මෙයා මර්වින්ට එහා වගේ කතාවක්. ඒතර මම එතුමා රට බේර ගන්න දායක වුණ පුද්ගලෙක් ලක්ෂ 57ක් ගත්ත පුද්ගලෙක් ජනාධිපතිනේ. ඌට මට එකක් අඩු කරා 58ක්. 58 වුන්නේ නැහනේ 57 අමාරයි. ඔයත් වැඩි කරනවා පොඩ්ඩක්. අපි පැත්තට ජැක්කේ ගහන වැඩි. මම 57 අමාරයි. 58 නෑ. අපි 62 අමාරයි. හරි? 58 වා අතින් දැම්මා. එතකොට මම කියන්නේ දැන් එතුමට උත්තරයක් මම ගෞරව කරන පුද්ගලෙක් උත්තරයක් දෙන්න පුළුවන්. එතකොට මම ගරු කරන පුද්ගලෙක් කවුද අපේ ටියුෂන් මාස්ටර් අපේ බඳුළු ගුණවර්ධන ඇමතුමා. මම සර් කියලා කතා කරන්නේ. එතුම මට විවාදයකට කතා කළා. මම විවාද වලට ගියා. එතකොට වාසුදේව අපේ
නීතිඥ මම යට සර් කියලා කතා කරන්නේ ගෞරවනීය ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් මම ඔහුගේ දේවල් වලට උත්තර දෙනවා දැන් නමුත් අර 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 මට්ටමයට උත්තර දුන්නම දැන් පහුගියට දැක්කයි නාලිකාව ලංකාව වටේ ගිහිල්ලා මට බයින්නේ කවුද ඔහුට නිවුස් බුලටින් එකේ ඔහුට අවස්ථා يعني මම චිත්‍රපටි කරද්දි ওই නිවුස් මැද මගේ ෆිල්ම් එකේ ක්ලිප් එකක් ගහගන්න ලක්ෂ 2 හමාරක් තුනක් මට විනාඩි 9ක් වෙන් කරනවා මේ ආයතනයේ විනාඩි 9ක් ඔබ හිතන්න රංජන්ට බනින්නේ කවුද ඔහුට අවස්ථාවක් දෙනවා ඉතින් මම මේ උපක්‍රමයට අහු වෙන්න හොඳ නැහැ මම සන්තෝෂ වෙනවා ඒ ඇයට මං හින්ද ප්‍රචාරයක් ලැබුණට ඒ හින්ද තමයි මම ඔවුන් සමග වාදයට යන්නේ නැත්තේ සංක ඒක ජනතාවට මං කියනවා බොහොම පැහැදිලි දැන් මේ සිදුවීම සම්බන්ධයෙන් මේ පස් කැපීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔබතුමා ඇඟිල්ල දික් කරනවා දෙන්නෙක්ට එක්කෙනෙක් ප්‍රාදේශීය ලේකම්වරිය ඊට පස්සේ ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට දැන් ප්‍රාදේශීය ලේකම්වරිය සම්බන්ධයෙන් ඔබ ගියා අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් අරගෙන දැන් මොකද විමර්ශන ආරම්භ වෙලාද අනිවාර්යෙන් මම අධ්‍යක්ෂක ජෙනරාල්තුමා කවුද ගාමිණී නවරත්න මොකද වගේ නමක් අපි දිලුක්ෂි තුමිය කියන ලේකම් තියෙන එතුමාට දුරකථනයෙන් කතා කරපුවම එතුමා කිව්වා ඇවිල්ලා බාර දෙන්න කියලා මම කියලා බාර දුන්නා ඒ වගේම මම කිව්වා මම තව අතීතයේ 38 දිනෙකගේ වගේ ෆයිල් දීලා තියෙනවා යට මොකද වෙන්නේ කියලා එතුමාත් ඒ ගැන විස්තර කිව්වා ඒක ඇක්ට් එකේම තියෙනවා ඔබතුමා නීතිඥෙක් ඉඳලා දන්නව ඇතිනේ ඒ ගැන විමර්ශන පබ්ලික් එකේ කතා කරන්න බෑ ඒවා ඉන්වෙස්ටිගේෂන් වලට කරදරයක් කියන එක දැන් හිරේ කියන්නේ ඒක බාධාවක් කියන එක දැන් ඔබට ඔයිට වඩා හොඳ ඔයිට වඩා තරමක් විද්වත් ක්‍රියාපිලිවෙතක් ගන්නට තිබුණයි කියලා අපිට යෝජනා කරන්නට පුළුවන් දැන් උදාහරණයක් විදිහට කියනවා නම් රාජ්‍ය සේවකයෙක් සම්බන්ධයෙන් ඉන්න අමාත්‍යවරු දෙන්නෙක් ඉන්නවා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ඉන්නවා රජිත් බන්දු බණ්ඩාර මහතුමා ඊට පස්සේ ස්වදේශ කටයුතු අමාත්‍යතුමා ඉන්නවා වජිරාභේ වර්ධන මහතුමා ඔබතුමාගේ බොහොම හිතවත් ඔබතුමාගේ පක්ෂයේ නායකයෝ මේ අයට කතා කරන්න තිබ්බනේ මේ බලන්න මේ ප්‍රාදේශීය ලේකම් වැඩ කරන විදිය කියලා වජිරාභේ මහතුමාට කීප විටක්ම කිව්වා ඈ දුරකථනෙට එන්නේ නැහැ මේ වගේ චෝදනා රසක් තියෙනවා ඈට මාරු කරලා දෙන්න කියලා එතකොට එතුමා ඒකට ප්‍රතිචාරයක් දැක්ුවේ නැහැ එතුමා කිව්වා පොඩ්ඩක් ඉන්න කියන එක තමයි එතුමා කිව්වේ ඊට පස්සේ පහුගිය ටිකේම ඉතිහාසය ගත්තම මේ සීලුම රාජ්‍ය සේවකයන්නේ මම දන මම කිව්වේ දන ගහලා වඳින්න පුළුවන් රාජ්‍ය සේවකයෝ ඉන්නවා මම කිව්ව නේද කතාව ඒ කියන්නේ අපේ කවුද රාජ්‍ය සේවකයෝ ගැන මතක් කරද්දි අමන්බල මහත්තයා නේද ඇසිඩ් පාරක් ඇවි ඔහු ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ගිහිල්ලා ඇසිඩ් ගාලාද රෝගියෙක් කියලා ඉන්නවා අපි සරත් අඹේ පිටියේ මහත්තයා බැලුවොත් එතුමා තමුන්ගේ ගෙදර වෙඩි කාලා මැරුණා පොට්ට නව්වට දන දනලු දුන්නයි කියලා ඒ වගේ මහින්ද දේශප්‍රිය ගැන කියන්න ඕනේ එතුමා මේ රට කුමන්ත්‍රණිකෙක් ගන්න හදද්දි ඒකට එකඟ වෙන්නේ නැතුව හිටියා ඉලංගකෝන් මහතා හිටෝ පොලිස්පති ඒ රාජසේවකයන්ට අපි දන ගහලා වඳින්න ඔබතුමා වුණාට දැන් ඉන්න විගණකාධිපතිතුමා ගැන එහෙම කියන්නේ නැහැ නේද කියන්න කිසි ප්‍රශ්නයක් නැහැ මම හිතනවා මම අපි වැඩ කළා කෝප් කමිටුවේ විගණකාධිපතිතුමා එක්ක ඇසුරු කළා එතුමා මට කතා කරලා තියෙනවා ඉතින් අපි දැන් ඒක ජනාධිපති කොමිසමක තියෙන ඉදිරියේ ඔබතුමා නීතිඥයෙක් හැටියට දන්නවා ඇති මම එතනදී මම හැමදාම ගත්තේ පක්ෂ පැත්තවත් කාගේවත් පැත්ත නෙමෙයි පොදු ජනතාවගේ පැත්ත පොදු ජනතාවට අගතියක් වෙලා තියෙනවනම් පොදු perpetual treasuries අධික ලෙස පොහොසත් වෙලා තියෙනවනම් ඉතින් මම හිතනවා එතනදී මම ජනතාවගේ පැත්තේ ඉන්නේ එතනදී මම ඍජු නිර්භය රාජසේවකයන්ගේ පැත්තේ ඉන්නවා නමුත් පහුගිය ටිකේ අත කොටා වැනි පුද්ගලෝ රුවන්වැල්ලේ බෙල්ල මේ ජනේලෙන් අත දාලා බෙල්ල කපලා තිබුණා ප්‍රාදේශීය ලේකම් සුනිල් ශාන්ත කියන පුද්ගලයාගේ මරණීය තුවාල වෙලා තිබුණා. එතකොට ඒ කාලේ මෙහෙම රාජසේවකයෝ කවදාවත් ඔයගොල්ලෝ මහාධිකරණයෙන් නිසි දඬුවම් ලබා දීලා තිබෙන්නේ නැහැ. නෑ ඒක නෙමෙයි. ඒ කේස් එක වෙනස්. ඒ ඇවිල්ලා නූරිවත්තේකට දුන්නා මේ වතු අධිකාරීවරයා. අරගෙන මොකුත් දුන්නේ නැහැ. ඔව් ඉතින් ප්‍රාදේශීය ලේකම්තුමිය ලේකම්තුමා ගස් පර්මිට් එක දෙන්න පමා වුණා කියලා සංක ජනේලෙන් අදලා බෙකල් ලේල කැපුවා. දෙසරයක් එල්ලලා මරන්න බෑනේ ඇමතිතුමා. ඒකින්ද මරණීය දඬුවම් දීලා තිනු අපි එකෙන් සෑයීමකට පත් වෙමු. දැන් මං කියන අර ඒ වගේ දේවල් පහුගෙට එකේ මර්වින්සිල්ලා මහත්මයා ගස් බැඳා ගිහිල්ලා මේ කවුද? ඔබතුමාත් හිතෙන්නේ නැද්ද දැන් ඒ නිකන් ඒ පාර යනවා වගේ කියලා? මම ඉතින් ඒ එහෙම ලඝු කරන්න හදනවා නම් ඔබතුමා මං ඔබතුමා ගැන කනගාටු වෙනවා.
කියන්නේ ඔබතුමා දෙන චරිත සහතිකේ මට ඒකනම් නෑ නෑ මම නෙවෙයි දැන් ඔබතුමාම කියන්නේ දැන් ඔබතුමා හිතනවා කිව්වනේ ඔබතුමා හිතනවා කිව්වනේ ඔබතුමාට හිතෙන්නේ නැද්ද කියලා ඔබතුමා මගෙන් ඇහුවනේ ඉතින් මම හිතන්නේ මම කුඩු ගෙනල්ලා නෑ මම මිනි මරලා නෑ මම පාතාලේ කන්ටැක්ට් සීබිලා නෑ මං අනුන්ගේ දේපල කොල්ල කාලා නෑ ඉතින් මම හිතනවා මම මට ලැබෙන දීම නෑ පහ කිව්ව පුද්ගලෙක් එස්.පී. දිසානායක ඇමතුමාම කිව්වා මෙයාට දෙන BMW වාහන ජීප් පවා මම ප්‍රතික්ෂේප කළා කියලා. මම ලක්ෂ දීමනාව ප්‍රතික්ෂේප කරපු පුද්ගලෙක්. එතකොට පාර්ලිමේන්තුවේ පැමිණෙන 2500යි කියපු පුද්ගලෙක්. ඉතින් ජනතාව මට සර්ටිෆිකේට් එකක් දෙයි. ඉතින් මම කරන දේ ලඝු කරන්න හදනවා නම් මම ගියේ මගේ ප්‍රශ්නෙකනේ මගේ මට මේ ප්ලැනට් එකේම වත්තක් නැහැ. ඉඩමක් නැහැ. මම ගියේ අකරගම ජනතාවගේ පස් කැපිපි ප්‍රශ්නෙකට. ඒ ගිහිල මේකට මැදි වුණා. එතකොට කවුරු හරි හිතනවා නම් ලඝු කරන්න මේ චණ්ඩි වැඩක් මේක ඒක වැඩක් කියලා. මම මේ ගැන කනකාටු වෙන්නේ නැහැ. මට චරිත සහතික ඕනේ නැහැ කාගෙන්වත්. මම හිතනවා මම හරි දේ කළා කියලා මම. අපි බලමු පාර්ලිමේන්තුවේදී ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා කියපු දේ. හැබැයි මෙතනදී අපි එතුමාගේ අදහස් විතරයි ඉදිරිපත් කරන්නේ. ඔබතුමාගේ ප්‍රතිචාරය දැන් දක්වන්නට පුළුවන්. අපි ඔබතුමාට කතා කරන්නට පුළුවන් එතුමා මෙතන නැති හින්දා අපි එතුමාගේ අදහස් අරන් ඔබතුමාගේ ප්‍රතිචාරය දක්වමු. අපි බලමු මන්ත්‍රීතුමා මොකද කිව්වේ කියලා පාර්ලිමේන්තුවේදී. දැන් අපේ පෝට් සිටි ව්‍යාපෘතියට අවශ්‍ය කරන කළුගල් ප්‍රමාණය ලබා ගන්න ඕන නිසා ගරු රංජන් රාමනායක ඇමතිතුමා දැන් මේකට තමයි මේ කෑ ගැහුවේ. එතුමා ඉල්ලීම් කරලා තියෙනවා මේ කළුගල එතුමට උදව් කරපු පාක්ෂිකයෝ ගණනාවකට ලබා දෙන්න කියලා දියුල පිටියේ කළුගල. මේ ලිපිය හැන්සාට් කරන ගමන් කියනවා මෙතුමට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න කියලා. එතුමා මෙවැනි ලිපියක් දුන්නද නැද්ද කියලා මම අහුවේ එක ප්‍රශ්නයයි. රංජන් රාමනායක කළුගලක් ඉල්ලලා ලියුමක් LRC එකට දුන්නද නැද්ද කියලා මම ඔබතුමා දුන්නද නැද්ද ලියුම? ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහත්මයාගේ දැනුම පිළිබඳ මම කනගාටු වෙනවා. එතුමා කියන්නේ ලෑර් රෙජිස්ට්‍රේෂන් එකට LRC එකට දුන්නා කියලා නේ කිව්වේ. දැන් මේ දීලා තියෙන LRC එකටද? මේක පොඩක් සමීප රූපයක් ගන්න. ක්ලෝස් අප් එකක් ගන්න මල්ලි. මේකේ තියෙන්නේ මේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු කබීර් හෂීම් මැතිතුමා. මම දන්නේ එතුමා LRC එකේ වැඩ කරන එකෙනෙද මේ ඇමතිවරේ මේ කබීර් හෂීම් මැතිතුමා LRC කේ නෙමෙයි වැඩ කරන්නේ. අනිත් එක මේ යවලා තියෙන කොහෙද? සිරිකොත පිටකොට්ටේ. එතුමාට දින 100 ඔෆිස් එකක් තිබුණ නැහැ. එතුමා හිටියේ මෙතන. ඒ කියන්නේ එතුමාට යව්වේ අමාත්‍යංශයක් තිබ්බේ නැහැ. නැහැ. අමාත්‍යංශය තිබුණා ඔෆිස් එක තිබුණ නැහැ. දින 100දී. එතකොට මේක ඉල්ල එතුමා කියන කළුගල් කඩන්න පොමිට් එකක්. මේක බොහොම පැහැදිලිව තියෙනවා. කෝපිවත්ත දඹුවා කන්ද කළුගල් කැණීමේ පරිශයට ප්‍රවේශ මාර්ගයක් ලබා ගැනීම. ප්‍රවේශ මාර්ගයක් ලබා ගැනීම. එතුමා කියන්නේ කළුගල් කඩන්න කියලා. ඉතින් මෙතන මේකේ දඹුවා කන්ද ඉතිහාසය පොඩ්ඩක් කියන්න ජනතාවට මට අවස්ථාව දෙන්න සංකල්ප. ඔව් නෑ දැන් ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතුමා. ඔය ඉතිහාසයට යන්න ඉස්සලා. දැන් මේ කළුගල් කැඩීමේ පරිශ්‍රයට යන ප්‍රවේශ මාර්ගයේ ඔබතුමා හිතන්නේ මොකටද යන්නේ? පන්සල් යන්න මාර්ගය යනවා. ඔව් දැන් ඉතින් මේක මේ අල තියෙන්නේ මේ මොකේද චිලව් ප්ලාන්ටේෂන් එකකින් ඉල්ලා තියෙන්නේ. මේ ජනතාවට බොහොම පැහැදිලිව කියන්න ඕනේ දිගුල පිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ජීවත් වෙන්නේ පස් ටිකක් කපලා කළුගල් ටිකක් කඩලා බොරළු ටිකක් ප්‍රමිතියෙන් පර්මිට් එකකට අනුව අපි කියන්නේ මේ එහෙ ඉන්න මැටි ටිකක් කපාගෙන කුමල්ල අය ඉන්නවා කල හදන ඒ අයගේ බඩේ පාර ගන්න නෙමෙයි ඒගොල්ලෝ දැන් මේ හදනවා වෙන මතයක් ගෙන්නන්න මම එහෙම ඒ අයට බඩේ ඒ කර්මාන්තේට බඩේ පාරක් ගන්න හදනවා කියලා කළුගල් අවශ්‍යයි ප්‍රමිතියට මේගොල්ලෝ අරන් තින්නේ මේ දඹුවාකන් මේ කෝපිවත්ත ප්‍රදේශයේ පර්චස් 10කට අරගෙන පර්චස් 60-70 අක්කර ගණන් කඩලා මම විරුද්ධ වෙන්නේ ඒකටයි මම විරුද්ධ වෙන්නේ මේ ප්‍රමිතියෙන් පිට බෝර ගහලා නැති කරලා පලාතෝ විනාශ කරන එකට වලක් කෑරුවා නම් මැටික් ටිකක් ගත්තා නම් පස් ටිකක් ගත්තා නම් බොරළු ටිකක් අරගත්තා නම් ඒක මාස 6ක් ඇතුළත පුරවන්න ඕන රිහැබිලිටේට් කරන එක ප්‍රතිසංස්කරණය කරලා තමයි අනිත් එකට යන්නේ එහෙමයි දෙන්නේ ප්‍රමිතියට එහාගේ දෙයක් අපි මේ පළවෙනි ඡේදයෙන් දකිනවා ඇමතිතුමනි දැන් මං මා සංවිධායක දුරය හොබවන දිවුල පිටියේ මැතිවරණ කොට්ටාශයේ පදිංචි මීට අමුණන ලයිස්තුවේ විස්තර සඳහන් මහත්ම මහත්මීන් පසුගිය මහමැතිවරණ සමයේදී අපගේ ජයග්‍රහණ වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කළ මොකද ඒක ක්‍රයිම් එකක්ද? ඒක අපරාධයක්ද? දැන් මං කියන්නේ මේ මූලික සුදුසුකම් වෙන්නේ ජයග්‍රහණය වෙන අපි වැඩ කිරීම. මේ අනිත් එකත් කියවන්න මහත්මයා මෙහෙම නිකන් මේ වැරදි මතයක් දෙන්න එපා. ඔව්හු ප්‍රදේශයේ කළුගල් කැණීමේ කර්මාන්තය ආශ්‍රිතව ජීවිකාව කරගෙන යන අතර මේ අය ප්‍රොෆෙෂනල් මේ ජොබ් එක කරගෙන යන අය. මේ අයට දැන් මේ ඉතිහාසයේ 94 ඉඳන් මේ කෝපිවත්තේ මේක ජනතාව අහගෙන ඉඳලා තිබුණ පිටියේ ඒ අය කළුගල් කඩාගෙන ගියා.
දෙදස් දෙකේ මේක උනේ හැමදෑම දේශපාලන ප්‍රශ්නයක් මත හරියටම පැරදුනා මේ අය එතන දාලා යනවා සියලු දේවල් අනිත් කට්ටිය බාර ගන්නවා ඊට පස්සේ එතනින්දලා ඒ කට්ටිය කරන් යනවා දැන් මේ ජනවාරි 8 වෙනිදාත් ඒ කරපු අය දාලා ගියා නමුත් යහපාලනයේ ඇවිල්ලා තියෙද්දි ඒක කරන්න එතකොට මම නෑ එතන මේ ජනවාරි 2015 ජනවාරි 9 වෙනිදා මේ මම ඉන්නේ ජූනි වල එතකොට ඒ අය දාලා ගියාම බාරගත්තේ නැහැ කවුරුත් ඊට පස්සේ නැවතත් මේ අය ඇවිල්ලා මෙතන ඒ දේම ඒ සංහාරයම කරගෙන ගියා ඔබ එතනට ගියා නම් මම එතන ගිහිල්ලා ගත්ත ෆොටෝස් එහෙම පෙන්වන්නම් විනාශ කළා නැති කරලා මම කියන්නේ ප්‍රමිතියෙන් මේක කරන්න කලුගල් ගේන්න බෑ පිටරටින් මේක කඩිනම් සංවර්ධනය කරන්න කියලා ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්මයා කඩිනමින් ගෙදර ගියා ඒකනේ ඇත්ත කතාව අවුරුදු දෙකක ඉස්සලා කඩිනම් මම කියන්නේ අද මට මේ කතාව ජනතාවට කියන්න දෙන්න ආදරණීය ජනතාවට කඩිනම් සංවර්ධනය කරපු රටවල් තමයි චීනය ජපානය මම ළඟදි ජපානය ගියා ජපානයේ කඩිනම් සංවර්ධනින්ද සංක මුඛවාඩම් දාගෙන ජනතාව පාර යන්නේ චීනයේ කඩිනම් සංවර්ධනය කළා ඔස්ට්‍රේලියාවෙන් ඔක්සිජන් බෝතල් අරගෙන බෑග් එක ජනාධිපතිතුමා ඊයේ කිව්වා මම ජනාධිපතිතුමාට ඒ පණිවිඩය දුන්නා බෝතල් අරගෙන වයර් එකකින් මූණේ මේ නහයට තියාගෙන යන්නේ නමුත් මම මේක බොහොම පැහැදිලිව කියනවා මේ ආසියාවේ පෝසත්ම රට ලංකාවද පෝසත්ම රට පරිසරයේ පැත්තෙන් අපිට හොඳ මූදක් තියෙනවා හොඳ සරු මාළු වගාවක් තියෙනවා මේ අපිට හොඳ මේ වාතය තියෙනවා අපේ ජනතාව කවුරුත් මෙහෙම මුඛවාඩම් දාගෙන පාර යන්නේ අද ඉන්දියාවේ ඉන්දියාවේ මුඛවාඩම් දාගෙන පාර යන්නේ පොලූෂන් ඉඳ ලෝකෙම දූෂණ ඒ පැත්තම දූෂණ වෙලා ඉවරයි ඉතින් මම කියන්නේ මේ දේවල් කරලා තමයි අද ඒ தත්ත්වෙට ලංකාව ගේන්න හදන්නේ මේ අය. ඒ කියන්නේ කඩිනම් සංවර්ධනය කියලා. ඉතින් මං ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් කියන්නේ ඒ කඩිනම් සංවර්ධනය කියන නමට මුවා වෙලා වනාන්තර විනාශ කරලා කොන්ක්‍රීට් වනාන්තර හදලා මේ ලංකාව විනාශ කරන්න එපා. සංවර්ධනේ නැවතුණත් කමන්නේ නැහැ මම නම් කියන්නේ මගේ මතේ. මං මගේ රජයේ මතයද කියලා සංවර්ධනේ නැවතුණත් කමන්නේ නැහැ අපේ රටේ පස් ටික, කළුගල් ටික, බොරළු ටික, වාතය, හුළඟ ගස්කෝලන් ටික වනාන්තරේ මේ ටික ආරක්ෂා කරලා දෙන්න. ඒක තමයි අපේ තියෙන ඇසට් එක. ඒක තමයි අපේ තියෙන දේපල. මම හිතනවා කඩිනම් සංවර්ධනය කියලා මෙහෙම කඩාගෙන ගිහින් මෙහෙ පස් කිව් 500කට ඕඩර් එක අරගෙන 61000ක් පුරවන්නයි. ඕවා කළොත් එහෙම මාශිලයන් නැති වෙලා මේ ජලජ ජීවීන් නැති වෙලා ජල සම්පත් නැති වෙලා. නෑ ඒක හරි පරිසර සම්බන්ධයෙන් ඔබතුමා එක්ක හබයක් නෑ. දැන් මේ 2015 10 වෙනි මාසේ පළවෙනි දා ඔබතුමා ලියපු ලියුමේ ඇමුණුමක් තියෙනවනේ. නම් 14ක් තියෙනවා. මේ නම් 14 ඉන්න පුද්ගලයන් ඔබතුමා ඔය කියන විදිහට ප්‍රමිතියක් අනුව පරිසරයට හානියක් වෙන්නේ නැතුව බොහොම අහිංසක විදිහට මේ ව්‍යාපාරය කරගෙන යනවා කියන්නේ මොකක්ද තියෙන සාතකේ? මේ 14 දෙනාව මම මේ කළුගල් පරිසරයටම ගෙනිච්චා. ගිය දවස් 4කට ඉස්සෙල්ලා ඔවුන් 14 දිනාගෙන් අහන්න මගේ අම්මා පල්ල මාව විශ්වාස කරනවා නම් ජනතාව මගේ අම්මා පල්ල බුදුන් පල්ල ප්‍රොෆට් මොහමඩ් පල්ල ජේසු පල්ල මම මේ අයගෙන් සල්ලි අරන්නේ නැහැ මාව විශ්වාස කරනවා ජනතාව මම දන්නවා මේ 14 දිනාගෙන් 110,140ක් ගත්තලු මම ඉල්ලා හිටිනවා ඉන්දික අනුරුද්ධ කරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වලට මේවට මුවා වෙලා පාර්ලිමේන්තුවේ මේ වරප්‍රසාදවලට මුවා වෙලා මේවා කියන්න එපා. මම කියනවා වගේ නාලිකාවක් ඇවිල්ලා එළිය කියන්න. ඒක එතුමා ආරාධනා කරන්නේ ඔබතුමාට. එතුමා ආරාධනා කරන්නේ මම කියන්නේ මේ විවාද වලට රේටින්ග්ස් දාගෙන එයාගේ පබ්ලිසිටි ගන්න. ඒ උපක්‍රම වලට මං අහුවෙන්නේ නැහැ. මම එතුමා විවාදයට ගිහිල්ලා සිරසේ නාගත් එක කවුරුත් දැක්කා. සිරස නාලිකාවේ ගිහිල්ලා ලයිව් එකකට ගිහිල්ලා සටනේ ගිහිල්ලා ආහපුවාම එතුමගේ කවුරුත් නැහැ මම මේ ව්‍යාපාරට සම්බන්ධ නැහැ කිව්වම එතන නිවේදක මහත්තයෙක් ඇහුවා එතුමගේ මල්ලින්නොත් ඉතින් ඊට පස්සේ වතුර බීලා දාඩිය දාලා වුණ දේවල් අපි දැක්කා මම විවාද වලට යන්නේ නැහැ ඒ වගේ කට්ටි එක්ක මට අවශ්‍ය නැහැ මම අභියෝග කරනවා ඔබතුමා පුළුවන් නම් එළියට ඇවිල්ලා කියන්න රංජන් රාමනායක මේ 14 දෙනාගෙන් කළුගල් කඩන්නට කළුගල් ව්‍යාපාරයට 110 ගානේ 140ක් ගත්තා කියලා මේ කට්ටියම මේ දිවුලපිටියේ ජනතාව දිවුලපිටියේ ජනතාව දන්නවා අද දිවුලපිටියේ වතුර නැති වෙලා ජල උල්පත් හිඳිලා මේ දේවල් කර සංහාරය කළේ ඉන්දික අනුරුද්ධ මහත්තයාගේ පවුලේ කට්ටිය කියලා. ඒ 4 දෙනා මම කිව්වා ඔහුගේ පියා, ඔහුගේ මව, මවගේ සොයුරා සහ මේ ඔහුගේ සොයුරා. එතුමත් පිළි අරන් තිනවා ඒක. ඔබතුමාගේ එන්තරවාසියකුත් එවලා තියෙන දැනටමත් නේද? ඔය එන්තරවාසිය වෙලා තියෙන්නේ. මට කී දෙනෙක් සංක මහත්මයා මට
පෞගෙටිගේ ගම්මන් පිළ මහත්තයා නඩුවක් දාන කිව්වොත් මිලියන 500ක් මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා ඔබට එන්තරවාසියක් කිව්වා දැන් ඒක නුගේගොඩ දිසාධිකරණේ කැඳ වෙනවා ඉතින් හරිනේ මහින්දානන්ද මහත්මයාගේ තොරතුරු කිව්වේ මම නෙමෙයිනේ එතුමාගේ ආදරණීය බිරිඳ ආශා අලුත්ගමගේ මම මට මේක පොඩ්ඩක් මතක් වුණ වෙලේ කියන්න දෙන්න ආදරණීය ජනතාවගෙන් මම ඉල්ලා හිටිනවා මේ හොරුවල්ලන්න FCID CID බ්‍රයිබරි කමිෂන් එතකොට බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම තිබුණට මදි පොලිසිය තිබුණට මදි ඇමතිවරුන්ගේ බිරින්දන්ට පුළුවන් මේක කරන්න ඇමතිවරුන්ගේ දරුවන්ට පුළුවන් මේක කරන්න තමන්ගේ තාත්තා දේශපාලනයට එද්දි හිඟන්න වගේ හිටිය තාත්තලට මෙච්චර කොහෙන්ද සල්ලි කියලා අපිට පෙන්ලා දුන්නේ කඩුවෙල උසාවියට නඩු දාපු ආශා අලුත්ගමගේ ඇමති බිරිඳ එතුමියට ස්තුතියි එතුමිය වීරකාන්තාවක් ඔය අනිත් හොරකම් කරපු ඇමතිලාගේ බිරිඳලවල් බිරිඳෑවරු දන්නවා තමුන්ගේ සැමියා තමුන්ගේ හොර සැමියා කොච්චර හොරකම් කරලා තියනවද කියලා ජනතාවට ආදරේ නම් ඒ අයට පුළුවන් ආශා අලුත්ගමගේ මහත්මියව ෆලෝ කරලා අනුගමනය කරලා ඒ වගේ උසාවිය නඩුවක් දාන්න ඔබතුමා අවිවාහකින්ද බය නැතුව කියනවා දැන් ආශා අලුත්ගමගේ මහත්මිය තමයි ඔය සම්පූර්ණ වගකීම ඔබතුමා ගන්න ඕනේ නම් කියනවා දෙකටම මේ මේ සීළු මමනේ කියන්නේ ඉතින් ඔයාලට නඩු දාන්නේ මොකටද මේ පිස්සුවක් නේ මම කිව්ව දේට ඔයාලට නඩු දාන්නේ දෙරණ නඩු දාන්නේ මොකද මමනේ කියන්නේ මට නඩු දාන්න දැන් මේ දැන් බලන්න ආශා අලුත්ගමගේ මහත්මිය කිව්වා මගේ සැමියා මෙච්චර උපයලා තිනවා මගේ පඩිය මම සිංගර් එකේ වැඩ කළේ මගේ පඩිය 750යි එතුමා ද ෆිනෑන්ස් එකේ සේල්ස් ටෙප් කෙනෙක් එතුමාගේ පඩිය 1200යි එතුමා නමුත් කඩුවෙල උසාවිය කියනවා මට මාසෙට ලක්ෂ 50ක් ඕන කියලා කඩුවෙල උසාවිය නඩුව ඒකෙදි නඩුකාරු උන්වහන්සේ ආපුවම කොහොමද එහෙම 50ක් අය කරන්න කිව්වම මෙන්න මගේ මහත්තයාට තියෙන වත්කම් කියලා පෙන්නනවා දැන් තව ඉන්නවනේ මේ සොරකම් ගැන මහා පරිමාණයේ සොරකම් ගැන චෝදනා ඇවිල්ලා තියෙන මහා පරිමා අපි සචින් වාස් මේ හිටවූ ඇමතුමාගේ බිරිඳට පුළුවන් ජනතාව බේරගන්න බැසිල් රාජපක්ෂ මහත්මයාගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මියට මම කියනවා අනේ තමුන්ගේ සැමියා කරපු හොරකම් සේරම දන්නේ ගෙදරින් බිරිඳ ඒ දරුවෝ දන්නවා දරුවට කියන්න පුළුවන් අනේ තාත්තේ හොරකම් කළා මට කන්න දෙන්න එපා දුවට කියන්න පුළුවන් අනේ තාත්තේ හොරකම් කළා මට කන්න දෙන්න එපා මට රොලෙක්ස් අරන් දෙන්න එපා මට ඔය අවුඩි අරන් දෙන්න එපා මේවා අරන් දීලා තියෙන්නේ ආදරණීය තාත්තේ ෆාදර් ඩැඩි මේවා අරන් දීලා තියෙන්නේ ඩැඩි මිනිසුන්ගේ හොරකම් කරලා අපිට යා දෙන්නේ නැහැ ඉන්දික අනුරුද්ධ මහත්තයාගේ දරුවන්ට කියන්න පුළුවන් එතුමම කිව්වා එතුමාගේ දරුවන්ට පාසල් යන්නේ නැහැ කියලා අර්ජුන මහේන්ද්‍රන් මහත්තයාගේ බිරිඳක් ඉන්නවද දන්නා ඉන්නවනම් කියන්න පුළුවන් එතු අනේ ඔයා ඇයි කෝට් එකක් ගත්තේ මෙච්චර සල්ලි දීලා ඇයි ඔයා මෙච්චර ගාණක් වියදම් කරලා හෝටල් වල හිටියේ මේ ජනතාවගේ සල්ලි කියලා කියන්න පුළුවන් අර්ජුන රොෂස් 26000ක සනීප ආරක්ෂක තුවා ගත්තේයි කියලා අහන්න පුළුවන් සනීප ආරක්ෂක එතුම අරගෙන නැත එහෙම චෝදනාවක් සනීප ආරක්ෂක ගන්න අන්න බාන්න නීතිඥතුමා බොරුවක් කිව්වා ඒ කියන්නේ මිනිහෙක් සනීප ආරක්ෂක කරගෙන හරි දැන් ඒක මට උත්තරයක් ඕනේ ඔව් ඔව් සනීප ආරක්ෂක ගත්තේ නැත නැත තව ඔබතුමා මට නඩුවක් පවරන්නේ නැහැ නේද ඔබතුමා කියනවා සනීප ආරක්ෂක ගත්තා කියලා මේක මේ 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 බොම් දරුවොත් අහනවා දැන් ඒ කියන්නේ මිනිහෙක් සනීප ආරක්ෂක ගන්නවා ඔව් ගන්න පුළුවන් නේ තමගේ බිරිඳට ගන්න පුළුවන් ආ රයිට් ඔහුගේ පාවිච්චියට නෙමෙයි ඔව් බිරිඳට ගන්න පුළුවන් දියණියන් ඉන්නවා නම් සහෝදරයන් ඉන්නවා නම් අරගෙන යන්න පුළුවන් සුපර් මාකට් එකේ ඉන්නේ හොඳයි දැන් මම කියන්නේ ඒකයි ලංකාවේ ජනතාවට මේක අහන් ඉන්න ප්‍රදේශීය ජනතාවට පුළුවන් තමුන්ගේ ප්‍රාදේශීය සභාවේ පළාත් සභාවේ නගර සභාවේ හිටිය මේ මන්ත්‍රීතුමා අද මෙච්චර විශාල AC තියෙන ගෙයක් ගැහුවේ කොහොමද කියලා තොරතුරු දැනගැමේ පණිතින් අහන්න. ඒ වගේම මම විශේෂයෙන් කියන්නේ අර බිරිඳට පුළුවන් දරුවන්ට පුළුවන් තාත්තාව බේරගන්න. ඒ හින්දා මේ හැමදේම හොරුවල්ලන එක පවරන්න එපා ආයතන වලට. හැමදේම හොරුවල්ලන එක FCID CID බ්‍රයිබරි කමිෂන් බරපතල වංචා දූෂණ කොමිසමට ඒ පොලිසියට පවරන්න එපා. මාධ්‍ය නාලිකාවලට පවරන්න එපා. ඕගොල්ලෝ ඉස්සරහට ඇවිල්ලා නඩුවක් දාන්න. අර ආශාලුත්ගමගේ කලාව වගේ. එතකොට මේ ප්‍රශ්න ගොඩක් විසඳ ගන්න පුළුවන්. බුදුමා දෙගෙන් දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතාට දෝෂාරෝපණය කළා. දැන් එතුමා කියන එතුමාට කතා කරන්නට ඕනේ කියලා නැත්තම් අගතියක් වෙනවා කියලා ආයිබෝන් මන්ත්‍රීතුමා ආයිබෝන් මන්ත්‍රීතුමා ආයිබෝන් ආයිබෝන් සංකෘත ඔව් මොකද්ද ඔබතුමාට කියන්න තියෙන්නේ ඔව් මම ආයිබෝන් ඔව් මම ඉන්දිකා අනුරුද්ධ කතා කරන්නේ පඤ්ඤ රාමනායක ගරු එමතුමාට මේ එතුමා කියන විදිහට මේ බහුතරයක් අබ්බපත් කරගත්තු පාර්ලිමේන්තුවේ එතුමාට වඩා මනාප දුන්න දෙවුල පිටි ආසනේ
ඒ කබ්බ තමයි කතා කරන්නේ. ඉතින් මට කියන්න ඕනේ සංක මම ව්‍යාපාර කරලා දේශපාලනයට ආපු කෙනෙක්. මම දේශපාලනයට ඇවිල්ලා ව්‍යාපාර වලට ගිය මිනිස්සෙක් නෙමෙයි. දේශපාලනයට ආවට පස්සේ ව්‍යාපාර වලින් අයින් වෙච්ච මිනිස්සෙක්. මේ කැණීම් බලපත්‍රයක් ඉන්දිකන්දුද්ද නමට තියෙනවා නම් මම ඉල්ලා හිටිනවා ගරු ඇමතුමාට දෙන්නම්. ඒ වගේම මගේ අම්මගේ නමට මගේ අම්මා මම ගොඩක් ගරු කරනවා. මං ඒ ඒ මොකද මට ඉන්නේ එක අම්මයි අනිත් අයට වගේ මම දන්නේ. ඒ වගේම මගේ දරුවෝ මගේ දරුවන් සහ මගේ පවුල මම ගොඩක් ආදරෙන් රැකබලා ගන්න පවුලක්. මට වෙන පවුල් නැහැ. ඒ නිසා මම ඒ ඒ විදිහට ජීවත් වෙන හින්දා තමයි ජනතාව ප්‍රාදේශීය සභාවේ ඉඳලා එකපාරට පාර්ලිමේන්තුවට යන්නේ. මේ කියන ව්‍යසනයන් වලට පරිසර ව්‍යසනයන් වලට ඉන්දිකානුද සම්බන්ධයි කියලා කියන්න සාක්ෂි තියෙනවා නම්. මොකද මගේ සීයාගේ කාලේ ඉඳලා මගේ තාත්තා මගේ සහෝදරයෝ මේ ගඩොල් වැලි මැටි මේ කර්මාන්තවල යෙදෙන උදවිය. රජයේ බලපත්‍ර අරගෙන නීත්‍යානුකූල බලපත්‍ර අරගෙන කරන උදවිය. මෙතුමාගේ සම්බන්ධීකරණ කමිටුවේ කිසිම දවසක හරි තිබුණා නම් මෙතුමා මේවට විරුද්ධව කතා කරපු දවසක් 2015 6 මාසෙන් පස්සේ එක දවසක් මෙතුමා කතා කරලා නැහැ. සම්බන්ධීකරණ කමිටු වාර්තා මගේ අතේ තියෙනවා. ඒව මම කතා කරන්නේ නැත්තේ මං අවස්ථාවක් ඔබතුමාට පුළුවන්ද මම 140ක් ගත්තා කියලා ඔප්පු කරන්න? 140ක් නමට තියෙන බලපත්‍රය දෙන්නන්න. මම 100 මම ඉල්ලන එකම දේ. එහෙම නැත්නම් මෙතනින් එහාට මගේ දරුපවුලට සහ මගේ අම්මට තාත්තට චෝදනා කරන්න එපා කියන ඉල්ලීම තමයි මම ගෞරවයෙන් කරන්නේ. ඔව් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට පුළුවන්ද මම 140ක් ගත්තා කියලා ලිඛිත සාක්ෂි දෙනවා කියලා ඔබතුමා කිව්වා පාර්ලිමේන්තුවේදී. ඔබතුමාට දැන් ඒක කරන්න පුළුවන්ද මේ විවාදයේදී? එතකොට අපිට නඩු දාන්න පුළුවන් 140ක් දියුල පිටියේ මේ 14 දිනාගෙන් ගත්තා කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද? ඔබතුමා මට කලින් කරපු චෝදනාව මේ මොහොතේ කරපු චෝදනාව මම පාර්ලිමේන්තුවේ කරපු චෝදනාවට පාර්ලිමේන්තුවේ උත්තර දෙන්න. නෑ නෑ පාර්ලිමේන්තුවේ උත්තර දෙන්න එපා. මම 140ක් මේ පුද්ගලයන්ගෙන් ගත්තා කියලා. සහ මම ඔබතුමාට ප්‍රසිද්ධ මාධ්‍ය කතා කරේ නෑ. දැන් ඔබ මේක පාර්ලිමේන්තුවේදී සාක්ෂි ඇතුව කියන්නම්. නෑ නෑ පාර්ලිමේන්තුවේ කියන්න එපා. මම අහන්නේ ඔබතුමාගෙන් මේ 14 දිනාගෙන් 140ක් මම ගත්තා කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද? දැන් ඔය දුර කතනේ කියන්නේ මගේ නමට සහ ඉන්දිකන්දුද්ද නමට තියෙන බලපත්‍රෙ පෙන්නයි. කොහෙද යන්නේ මල්ලේපොල්? මේ 14 දිනාගෙන් 140ක් ගත්තා කියලා ඔය ශ්‍රීමුගෙන් කියන්නේ ප්‍රශ්නේ. නෑ ඒක තමයි ප්‍රශ්නේ. ඔබතුමා කියන්නේ ඔබතුමා පාර්ලිමේන්තුවේ කිව්වා මේ ඔබතුමා කිව්වා මගේ නමට තියෙන බලපත්‍රෙ පෙන්නයි. නෑ නෑ මාළඟ තියනවා සේරම. නමුත් ඔබතුමාට මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ වත්කම් බැරකම් ප්‍රක පෙන්නනවාගේයි පෙන්නන්න බැරි. මම පෙන්නන්නම් මේක නඩු නිමිත්තකට පමණයි පෙන්නන්න පුළුවන්. ඒක මහින්ද දේශප්‍රිය මැතිතුමා මට පොරොන්දු කරලා ගත්තේ ඒක. නඩු නිමිත්තකට පමණයි. ඔබතුමා දැන් කියන්නේ චණ්ඩියා වගේ කිව්වනම් ඔබතුමා කිව්වා 140ක් ගත්තා කියලා මේ ගල් කඩන කට්ටියකින්. ඔබතුමා ওই ශ්‍රීමුගෙන් කියන්නේ ඕක. මම කිසිම තැනක මම ප්‍රසිද්ධ මාධ්‍ය ඔබතුමාට ඔක කිව්වේ නැහැ. මම තොරතුරු ටික සොයමින් ඉන්නවා. නෑ නෑ ඔබතුමා දැන් බොරු කියන්න එපා. ඔබතුමා කිව්වා ඔබතුමාගාව ලිඛිත සාක්ෂි තියනවා කියලා කිව්වා. දැන් ආයේ කියන්න මම පාර්ලිමේන්තුවේ කිව්වා ඒ කටයුත්ත මම මේ තොරතුරු ටික අරගෙන ආවිල ඔබතුමාට කියනවා මගේ නමට සා හොඳද කියන්නේ? හොඳයි ඇමතිතුමා. හොඳයි අපි කියනවා මම 140ක් ගත්තා කියලා මේ 14 දෙනාගෙන්. ඔබතුමා ඔහොමම කියන්නේ මම ගත්තද නැද්ද? මේ නමට සහ මගේ අම්මගේ නමට තියෙන බලපත්‍රෙ පෙන්නන්න. හරි හරි. පවුල් වශයෙන් ව්‍යාපාර හරි 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 ඉන්දිකානු මන්ත්‍රීතුමනේ අපි දැන් ඔබතුමාටත් අවස්ථාව ලබා දුන්නු. දැන් ඔය ඔක දිගින් දිගටම යනවා. ඒ කියන්නේ නිමාවක් දකින්නට හැකියාවක් නැති නිසා අපි පොඩ්ඩක් ඒ කාරණේ පසකින් තියලා අර සනීප ආරක්ෂකතුමා ගැන ඔබතුමා අහුව අපි බලමු මොකද්ද කතාව කියලා. මේ විගණන වාර්තාව අනුව හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ අවුරුද්දකට ආසන්න කාලය තුල ඔහුගේ විදේශ ගමන් ආශ්‍රිතව ඔහු විසින් මූල්‍ය පටිපාටි උල්ලංඝනය කරමින් කරන ලද වියදම රුපියල් 6,60,00,000. මේ වියදම මුළුමනින්ම මූල්‍ය විනය කඩා බිඳ දාලා තියෙනවා කියන එක තමයි අභ්‍යන්තර විගණක දෙපාර්තමේන්තුව මහබැංකුවේ කියන්නේ. අතිශය පුද්ගලික වියදම් පොඩි වියදම් පවා මහබැංකුවේ
මුදලින් තමයි සිද්ධ කළ තියෙන්නේ. ඩුබායි කැරිෆෝ වෙළඳ සැලින් පැම්පර්ස් අරන් තිනවා. සනීපාරක්ෂකතුව අරගෙන තිනවා රුපියල් 26000ක්. ඒකත් මහා බැංකුවට පටවලා. කාටද දන්නේ මේ සනීපාරක්ෂකතුව එහෙම ගත්තේ? ඔහු යනවා සමුළුවකට ජාත්‍යන්තර මුල් අරමුදලේ සමුළුවකට ඉන්දියාවේ දිල්ලි වලට. ඔහු ඔහුත් එක්ක යන කවුරු හරි ඉන්නවා තාජ් පැලස් කියන හෝටලේ. ඔහු ඒකට ගෙවනවා රුපියල් ලංකාවේ රුපියල් වලින් රුපියල් 4,20,289ක්. ඔහුගේ හිතවත උට කාට හරි හිතවත උට හිතවතියකට වෙන්න පුළුවන්. ඔහු අරන් දෙනවා අයිෆෑඩ් එකක් රුපියල් 1,87,000ක අයිෆෑඩ් එකක් අරන් දෙනවා. ඒ ලන්ඩනයේ ඇනබල් කියන විශේෂ සමාජිකයන්ට පමණක් විශේෂ වෙච්ච සමාජ ශාලාවකට. සමාජ ශාලාවකට ඔහු වියදම් කරනවා මුළු වශයෙන් රුපියල් 1,60,000 එක රාත්‍රියක් වෙනුවෙන් මේකට යනවා. මේකට ගිහිල්ලා ගත කරනවා. මේ විදිහට එක පැත්තෙන් තමන්ගේ අනාචාරය හැසිරෙන වියදම්. අතිශය අශික්ෂිත වියදම්. මේ වරදවල් අනුව අර්ජුන මහේන්ද්‍රන් ඉන්න ඕනේ කොතනද? යහමින් සෙමින් වැජඹි එළියද? නැත්තම් කොහෙද කියලා ඕන කෙනෙකුට තේරෙනවා. අර්ජුන මහේන්ද්‍රන් ඒ වගේ උපද්‍රවයකට පත් වුණොත් ග්‍රාමාත්‍ය වික්‍රමසිංහ දන්නවා තමන්ගේ සම්පූර්ණ රෙදි ගලවනවා අර්ජුන මහේන්ද්‍රන් කියලා. ඒකෙන් අමාරු වැටෙන්නේ අර්ජුන මහේන්ද්‍රන් නෙවෙයි අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ කියලා. ඉතින් ඕනම ප්‍රකාශයකට වටිනාකමක් එන්නේ සංක මහත්මයා ඒ පුද්ගලයාගේ පැටිකිරත් එක්ක. ගෞතම මහ බුදුරජාණන් වහන්සේගේ මතේ කියපු දේශනාවලට ගෞරවයක් ඉන්නේ උන්වහන්සේගේ පැටිකිරියත් එක්ක. උන්වහන්සේ ලෝකයක් ගරු කරනවා. ක්‍රිස්තුස් වහන්සේ තේමයි, ප්‍රොෆට් මොහමඩුත් තේමයි. ඒ පුද්ගල අපේ ජයන්ත සමරවීර මැතිතුමා කිව්ව දේවල් චෝදනා නිරවුල් කරගන්න වෙන්නේ අර්ජුන මහේන්ද්‍රන් මහත්තයාට තමයි නිරවුල් කරගන්න වෙන්නේ ඒ චෝදනා. නමුත් මම කියන්න ඕනේ මේක මට කියන්න ඉඩ දෙන්න. දැන් එතුමා ජයන්ත සමරවීර මැතිතුමාගේ නායකයා. ඔය වගේම අපචාර වෙලා තියෙනවා එතුමා අතින්. අපි දන්නේ වයග්‍ර ගත්ත බිල් මොන සල්ලි වලින්ද ගත්තේ? මදන මෝදක ගත්ත බිල් මොන සල්ලි වලින්ද ගත්තේ? හෝකන්දර පංකලා යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර? නෑ නෑ මං කියන්නේ එහෙමයි. දැන් අපි මේ දේවල් අර්ජුන මහේන්ද්‍රන් මහත්මයා ගත්තනම් ජනතාවගේ මුදල් වලින් ඒක ඉතාම වැරදිකක්. ඒක මම පෙනී හිටින්නේ නැහැ කවදාවත්. නමුත් ඔව් අර මොකද සනීපාරක්ෂකතුව ඔය වගේ සේරවන්ට දේවල්ට කියන්නේ කිසිම විදිහකින් මම කියන්නේ ජනතා මුදල් කියන්නේ පබ්ලික් ප්‍රොපර්ටි ජන මේ ජනතාවගේ මුදල් පොදු දේපල. ඔය වුණාට කෝප් කමිටුවේ ඉන්න ඔබතුමා අස්සම් කරන්නවත් නැහැ කෝප් වර්තාවට. ඒක ඉතින් ඔයා හොඳටම දන්නවනේ මොකක්ද උනේ කියලා. මට මාස 7 ඉස්සෙල්ලා මේකට උත්තර දෙන්න සුන්දර උත්තරයක් කොහොමදවා ලස්සනයි. ඔව් සුන්දර උත්තරයක් දෙන්න. හැබැයි ඔබතුමා අර යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් දෙන්න. මේක ඔයාට තේරෙන විදිහ. වාගේ පොල්ලි මොකක් හරි මල්ල ඇති. මොකක් හරි මම පස්සයක් ඇති. ඒ කියන්නේ මම කියන්නේ මේක. දැන් මම කියන්නේ දැන් එතුමා කියන්නේ මේ වගේ දේවල් ගත්තා කියලා. නමුත් එතුමට සදාචාරයක් තියෙන උනේ එතුමත් සිරගත වෙලා ඉඳලා ආවේ රිමාන්ඩ් බන්ධනාගාරයක ඉඳලා වාහන වංචාවකට. එතකොට 9,16,00,000 මිතුරන් අතරේ තමුන්ගේ අක්කට ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලට නැන්දට අර කුණහරප කිව්ව විමල් විරංශ මහත්තයාගේ ආච්චිට ඒ සීළු දෙනාට දීලා තිබුණා වාහන නළු නිලියන්ට. ඒගොල්ලෝනේ බලන්න ආවේ කලාකරුවන් එහෙම බලන්න ආවේ. ඉතින් මම කියන්නේ මේ දේවල් කරපු කෙනෙක් තමයි මේක කියන්නේ. ඔව් ඒක පිරිසිදු මිනිහෙක් කිව්වා නම් අපිට මේකේ හැබැයි එතුමා ලියවිල්ලක් තියෙනවා නම් ඉතින් අපි පිළිගන්න ඕනේ ඒක. ඒ මේ බිල් කියවලා තියෙනවා නම් මම මේකට ගරු කරනවා. නමුත් ඔහුට කියන්න තියෙන සදාචාරාත්මක අයිතිය ගැන මම කල්පනා කරන්නේ එතුමත් වාහන අවභාවිතයකට හිරේ ඉඳලා ළඟ ජාවේ. එතුමාට එහා පැත්තේ හිටිය මුසම්මිල් මහත්තයා තමුන්ගේ බිරිඳට 154ක් දාගෙන තිබුණා. රාජ්‍ය ඉන්දියන් සංස්ථාවෙන් හෝ නිවාස මාත්‍යාංශයෙන්. දැන් ඔය 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 ලයිස්තුවේම තවත් දෙන්නේ කියනම් කියවුණානේ. ආශුමාර සිංහ සහ බෞද්ධ අපේ ලසන්ත අලගිවන්. ඔව්. ඉතින් ඒ සම්බන්ධයෙන් මුකුත් තාම එහෙම මේ වර්තාවේ මෙයාට පුළුවන්. මෙයාට ආයතන නෑ. මෙයා දිගින් දිගටම කියනවා. කිය කියින්න එපා. මෙයා අධිකරණයටත් කියනවා. ස්වාධීන අධිකරණයක් තියෙන්නේ. යහපාලනේ තියෙන්නේ. තොරතුරු දුන ගැනීම පනත අපි බලත්ම කරලා තියෙනවා. ඉතින් ගිහිල්ලා වැඩේ කරන්නේ. ඔව් කිව්වට ඉතින් කරන්නේ නැත්තම් මොකද කරන්නේ එමෙතන? ඒගොල්ලන්ගෙන් අහන්න ඕනේ. නැත පොලිසියට කියනවා නම් CID එකට ගිහින් කියනවා නම් ඒක ලොකු චෝදනාවක් ඔබතුමා කියන්නේ. ඒ කියන්නේ පැමිණිල්ල බාර ගන්න නැත්නම් මේ අය ගිහිල්ලා අධිකරණයේ හමුවෙත් කිව්වා මේ සම්බන්ධයෙන් කරන්න කියලා. අධිකරණ නියෝගයක් පවා තිබෙනවා මේ අයගෙන් කටුත්තරයක් කරන් විමර්ශන කරන්න. ආශු මානසිංහ මහත්මයා තමයි එතුමාට චෝදනාවක් තියෙනවා නම් ඒව නිරෝල් කරගන්න වෙන්නේ. මම නෙමෙයි. මම හිතනවා එතුමා හිටියා සභාපතිවරයා හැටියට එතුමගෙන් මං ඇහුවා මේතුමා කිව්වේ 80 පස්සේ තමයි මේව වෙලා තියෙන්නේ. ඒ වගේ මේතුමා කිව්වා ගරු ඇමතුමාට විමල් විරංශ ඇමතුමාට අවවාද කළා මේ වගේ නෑදෑන්ට ඥාතීන්ට ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලට මේවා දෙන්න එපා මේ ප්‍රශ්නයක් එනවා කියලා. නමුත් ඒක අහන්න නැතුව කෙරුවා කියලාත් කිව්වා. ඉතින් මම හිතන්නේ ආශුමාර් සිංහ මහත්මයා ගැන මම මේ වගේ දෙයක් කියනවා. දැන් ආශුමාර් සිංහ මහත්මයා එතුමගේ නෑදෑන්ට එතුමගේ පෙම්වතියට
එතුමගේ නැන්දට දීලා තියෙනවද මේ වාහන? දීලා ඇයි එතුමා දෙන්නේ විමල් වීරවංශ මහත්මයාගේ නෑදෑයන්ට, ගර්ල්ෆ්‍රෙන්ඩ්ලට, නළුලියන්ට? ආශුමාරසිංහ මහත්මයා දෙන්න ඕනේ නෑනේ. එදා ආශුමාරසිංහ මහත්තයා දෙන්න ඕනේ තමුන්ගේ, දැන් එයාට දෙන්න බලයක් තියෙනවනේ, එයා දෙන්න ඕනේ තමුන්ගේ බිරිඳට, තමුන්ගේ ගර්ල් හොර ගර්ල් ෆ්‍රෙන්ඩ්ට, ඒ වගේ දෙන්න ඕනේ. හැබැයි මේ බී වාර්තාවේ ඔහුම විලි අරගෙන තියෙනවා. බී වාර්තාවේ ඔහුගේ කටුත්තරේ කොටස අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. පිළියන තියෙනවනේ හිරයන් ඕනේ. ඔව්, ඒකේ ඒකේ ඔහු කියනවා මේ වාහන කිහිපයක් ලබා දීම සිදු කළ බවත්. ඔව්. එහෙම කොටසක් තියෙනවා. දැන් ලංකාවේ නීතියක් තියෙනවා. ඔබතුමා නීතිඥයෙක්. එතුමා ඍජුව හෝ වක්‍රාකාරව හෝ ඇමතුමාගේ ඕඩරේ පරිදි එතුමා ඒ වගේ දෙයක් දැන් පොලිසිය පොලිස්පතිතුමා කිව්වයි කියලා මේ DIG කෙනෙක්ට අරුට වෙඩි තියන්න කියලා එහෙම වෙඩි තියන්න නැතුව ඉන්න පුළුවන් නෝන. නමුත් එතුමා දැන් ඔබ කියන විදිහට එතුමා ඇමතුමාගේ නියෝගය ක්‍රියාත්මක කරලා තියෙනවා. එතකොට මේක රාජමුදල් අවභාවිතයක්, 9,16,00,000 මට මතක විදිහට. එතකොට දීලා තිබුණා මේ කළුතරේ ඉන්න තමුන්ගේ නෑදෑයන්ගෑට පවා දීලා තිබුණා මේ වාහන. ඔව්. ඉතින් එතකොට අර එතන එදා SDID එකට ඉස්සරහට ඇවිල්ලා කෑ ගහපු පෙම්වතිය එයාට දීලා තිබුණා. දැන් ලසන්ත අලගේවන්න ඇමතිතුමා සම්බන්ධයෙන්ුත් තියෙනවා. ඉදිකිරීම ඉංජිනේරු සේවා නිවාස සහ පොදුපසකම් අමාත්‍යාංශ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා ඔහුගේ ලිඛිත ඉල්ලීමකට අනුව අංක 301 අලිරක් 68 30, 252 අලිරක් 19 33, LJ 1909 දරන වාහන නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය වෙත යොමු කිරීමෙන් පසු කියලා ඒ දීර්ඝ වශයෙන් මෙහි දක්වා තිබෙනවා. පසු ඔහුගේ කාර්යමණ්ඩල සමාජිකයෙකු වන WMG බණ්ඩාරයන අයටද දේශපාලන හිතවතුන් වන සේනක ප්‍රියදර්ශන H කුලතුංගයා නාය විසින් පාවිච්චි කර ඇති බවටද විමර්ශන තුලින් අනාවරණය විය කියලා. දැන් ඔබතුමා එතකොට කියන්නේ මොකද්ද දැන් මේක? මේ මාළගතී බේ වාර්තාව තියෙනවා. ඒ නම් ටික තියෙනවා. එතන මාධ්‍යවේදීන් ඉන්නවා. ප්‍රසන්න සංජීව තෙන්නකෝන් ඉන්නවා ලංකාදීපේ. එතකොට ප්‍රසාද් මංජුල්ලා ඉන්නවා. මේ සියලු දෙනා ලාල් කුලරත්න කියන කලාකරුවලා ඉන්නවා. මේ සියලු දෙනාගේ තියෙනවා මේ. ඔව්. අපි මේ සියලු ඉතින් එතකොට දැන් ඔබතුමා කියන පරිදි දැන් ඔබතුමා ඒක නෙමේ ප්‍රශ්නේ. දැන් අධිකරණය මේ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා. දැන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා යම් කිසි වරදක් කළා තියෙනවා නම් අධිකරණය ඔහුට නිසි දඬුවම් අනිවාර්යෙන්ම ලබා දෙනවා. මේ අය සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු වාර්තා කරන්නේ නැත්තියයි විමර්ශන නිලධාරීන්. පොලිසිය හෝ CID හෝ අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා මගේ මතය. අපේ ආණ්ඩුව කියලා මම කවදාවත් හොරකම් කරලා තියෙනවා නම් අරශ්‍ය කරන මේ බාන මේකට ක්ලෝස් අප් එකක් දෙන්න මහත්මයා. ලක්ෂ 100ක නේද? ඔබතුමා අයිත් එතනට මේ නෑ. මම ඔබගේ ප්‍රශ්නේ මගහරින්නේ නෑ. මගහරින්නේ හේතුවක් නෑ. මම විමල් වීරවංශ මහත්මයාගෙන් පෙට්‍රල් මගේ බිරිඳට අරගෙනත් නෑ. වාහන අරන් නෑ. අවභාවිතාව කරලා නෑ. අපි අරගෙනත් නෑ. මට දැන් ඔබතුමාට මට මේක හොඳට කතා කරන්න පුළුවන්. ඔබතුමා අරගෙනත් නෑ මං අතට. ඉතින් අපි කවද ප්‍රොටෙක්ට් කරන්නේ මොකටද? අපි කාටවත් කඩයන්න ඕනේ නෑ. මට ආශුමාරසිංහට කඩයන්නත් ඕනේ. මට ලසන් තලවේගයන් මහත්තයට කඩයන්නත් ඕනේ. මට විමල් වීරවංශට කඩයන්නත් ඕනේ. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩට කඩයන්න ඕනෙත් නෑ. මං කාටද බය? මට බය වෙන්න දෙයක් නෑ. මම කියන්නේ මේවා දැන් මේ පුද්ගල ලක්ෂ 100ක නිවසක් විමල් වීරවංශ ලක්ෂ 5කට නිරෝෂණ දීලා. ඉතින් මේ විමල් මේ 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 මොකෙන්ද ඔබතුමා උපුටා ගන්නෙ? කවනි අල්විසියා තියෙන්නේ. ඔව්, පුවත්පත කියන්නකෝ එමෙතුමා. දිනමින 18 12 2015. ඔව්, රජේ පුවත්පත. ආ, ඒක රජේ පුවත්පත් වැරදි කියලා ඔබතුමා කියනවා. නෑ නෑ නෑ, මං නිකන් කිව්වේ රජේ පුවත්පත දිනමින පුවත්පත. හරි. ඉතින් මං කියන එක වා කියලා වැඩක් නෑනේ. ඔව් නෑ, හරි. මම ඇහෙන්න කිව්වනේ ඒක. ඔව්. දැන් ඊට පස්සේ ඒක ආයි රයිම් ඇයි ඒකෝ දෙන්නේ? ඒක නෙවෙයිනේ ප්‍රශ්නේ. ඒකෝ කරන්න එපා. නෑ නෑ, ඒකෝ කරන එක නෙවෙයි එමෙතුමා ප්‍රශ්නේ. මම කියනවා මේ දිනමින. නෑ නෑ නෑ, ඔබ රජේ පුවත්පත කියලා වانے අර උදේට කියනවා වගේ රජයේ පුවත්පත් මගේ එකට එකෝ නැහැ නේ. එකෝ කියන්නේ මල්ලි දැන් sorry මම දැන් එකෝ කියන්නේ දැන් මම කිව්වම ඒක ඇහෙන්න ඕනේ මගේ හඬින්නේ. ඔව්. දැන් ඔයා කියන්නේ වැඩක් නැහැ නේ මගේ කෝ එක. නෑ නෑ, දැන් ඔබතුමා වෙන පාරක යනවා. නෑ, ඔබතුමා උපහාසයක් දැම්මා. නෑ නෑ, මගේ ප්‍රශ්නේ ඒක නෙවෙයි ගරු එතුමා. රජයේ පුවත්පත් කියලා එකක් දුන්නා. ඔබතුමා නළුවනේ. නෑ නෑ නෑ, ඔබතුමා වෙන පාරක යනවා. නෑ නෑ, අපේ ප්‍රශ්නේ ඒක නෙවෙයි. දැන් මේ මම මේකත් කියවන්නකෝ. මේ ගැන ඔබතුමා මොනවද කියන්නේ? විමල් බෙදු ගෙවල් ගැන අහන්න නිවාස අධිකාරියේ හිටපු සභාපති දූෂණ කොමිසමට මේ කාගෙන තියෙන්නේ? ඉතින් එතුම ගැන තියෙන්නේ. ඉතින් මේ වෙලා තියෙනවා දූෂණ කොමිසමට ගැන තියෙනවා. ඔයා කියවන්නේ නැහැ කියලා. නැහැ, දැන් ඔබතුමා කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා. ඔබතුමා ඔය විපක්ෂයේ ඉන්න චරිත පිළිබඳව, ඔවුන්ගේ දූෂණ අක්‍රමිකතා පිළිබඳව, ওই නගන ජව සම්පන්න ආණ්ඩයේ රජයේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන්
ඇහෙන්නේ නැත්තේ. ඇයි ජවයේ අඩුවක් තියනවද මං? ඔව් ජවයේ අඩුවක් තියනවා. කොයි කොතනද ජවයේ අඩු වුණේ? දැන් ඔය කතා කරපු ඔබතුමා මට නිදර්ශන කිහිපයක් දෙන්න. යහපාලන ආණ්ඩුවට සම්බන්ධ. එහෙම නැත්නම් යහපාලන ආණ්ඩුවට සහයෝගය දක්වපු අයගෙන්. නෑ නෑ. ඔබතුමා කියන්නේ එහෙම කාවහරේ ඔබතුමා චන්දිය වගේ කිව්වා මගේ ජයවේ මදි කියලා. ඔබතුමා යහපාලන ආණ්ඩුවේ හොරෙක්ගේ නමක් කියන්න මම කියන්න. නෑ ඔබතුමා කියන්නේ ඔයා චන්දිය වගේ. දැන් ඔයා කිව්වනේ ඔයා නිර්භීතව කිව්වා මගේ ජයවේ අඩු වෙලා කියලා යහපාලනේ හොරුන් ගැන. ඔයා යහපාලන ආණ්ඩුවේ හොරෙක්ගේ නමක් කියන්න. මම දන්න දේ මං කියන්නේ. නෑ ඔබතුමා යහපාලන ආණ්ඩුවේ ඉන්න සියලු දෙනා නෑ 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 ඔබතුමාට බය වෙන්නේ නෑ මම. නෑ නෑ ඔ කියන්නුගේ නෑ නෑ ඔබතුමා කියන්න. නෑ ඔබතුමා කිව්වා ජවයේ අඩු වෙලා කියලා මම පිළිගන්නේ නෑ ඒක. ඔබතුමා කියන්න යහපාලන ආණ්ඩුවේ හොඳ හොරෙක්ගේ කම්බ හොරෙක්ගේ නමක් නෑ ඔබතුමාට මං කියන්නේ ඔබතුමා මුලින්ම කියන්න යහපාලන ආණ්ඩුවේ කොයි චරිතය පිළිබඳවද ඔබතුමා කතා කරේ කියලා. දැන් විමල් වීරවංශ පිළිබඳව කතා කරනවා. ඊට පස්සේ බැසිල් රාජපක්ෂ පිළිබඳව කතා කරා. ඊට පස්සේ තව නම් ගොඩක් ඔබතුමා කිව්වා. එක නමක් කියන්නේ යහපාලන ආණ්ඩුවේ කෙනෙක් පිළිබඳව. මම ජෝන් නමරතුංග ඇමතුමා ගැන කිව්ව කතාව අහද්දි ඔය පිටරටද හිටියේ දන්නේ නැහැ. මං තීරු ප්‍රශ්නේදී මං හිටියේ දන්නේ නැහැ. එවන් ගාඩ් සිද්ධියේදී මම කතා කරද්දී ඔබතුමා ජපානයේද කොරියාවේද කොහෙද හිටියේ කියලා මම දන්නේ නැහැ. එතකොට හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ සිද්ධියේදී මම කතා කරපු දේදී ඔබතුමා කොහෙද හිටියේ කියලා මම දන්නේ නැහැ. එතකොට ඔබතුමා හැංගිලා ඉන්නේ මගේ ජවේ නම් තිබුණා. එතකොට ඒ ප්‍රශ්නේ ඇවිල්ලා එවන්ගාඩ් ප්‍රශ්නේ ඇවිල්ලා මාරපණ මහත්තයා ඉල්ලා අසුණා. හොඳයි. මාරපණ මහත්තයා හොඳයි. ඔව්. ඒ තමාගේ සේවදායක කියලා ඉල්ලා අසුණා. ඉතින් ඒක තමයි යහපාලනේ. එතකොට පහුගිය ටිකේ අපේ අමාත්‍යංශ කැබිනට් ඇමතිවරයා වැඩිහිටි දීමනාවෙන් 100ක් කපන්න කියද්දි මම නැගිටලා ජවයෙන් ඔබතුමා කියන ජවයෙන් මම කිව්වා මේ 100 කපන්න එපා වැඩිහිටි ටිකේ කියලා. එතකොට වෙන මොකුත් ඕනේ නැහැ. කවුද 100 කපන්න කියලා කිව්වේ? ස්පීසන ගැබෙතු. එතකොට මම එතුමගේ වැය ශීර්ෂයේ දවසේ කිව්වා. කොටින්ම කියන්න ඔබතුමාට මම කියන්න මුළු පාර්ලිමේන්තුව විරුද්ධ වෙද්දී 224 දෙනාම ලක්ෂ ගද්දී මට කිව්වා ගණ්ඩ කියලා නායකවරු. මගේ නායකයා කිව්වා. නෑ නෑ. මගේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා. ඒක ඔබ ගැන ඔබතුමා කලිනුත් කතා කරන්න රුපියල් ලක්ෂය ගැන. ඒ ජවයේ ගැන ඔය හංගනවනේ. නෑ දැන් හරි. මට ලකුණු දෙන්න දෙන්නේ නෑ. අනේ ඒක තමයි කුහකකම කියන්නේ. නෑ නෑ. මම 225ටම එරෙහිව ජවයෙන් කිව්වා මැරුවත් ගන්න නැහැ කියලා. එතකොට මම පහුගිය ටිකේ රාජනිලධාරින් ඉස්සරහා කිව්වා මැරුවත් සමාවිල්ලන්නේ නැහැ කියලා. ඔයා ඒ ජවයට දෙනවා අඩු තක්සේරුවක්. මොකද මේ විවාදේ කට්ටිය කැමති, ඔයාගේ කට්ටිය කැමති, ඔයා පොර වෙනවට. මගේ කැමති කට්ටිය කැමති. ඒකනේ මෙතන තියෙන්නේ. එහෙම එකක් නෑ මතුතුමා. දැන් මම ඔබතුමා ඒ වැරදි. සංක මෙතන මගේ කට්ටිය කියලා කවුරුත් එහෙම අපි දෙන්න මම චන්දිල්ලන්නේ නැහැ නේ මතුතුමා. අපි දෙන්න කියන්න බෑනේ ඔහම ආව නියෝජක කොච්චර සංදිල්ලුවද පස්සේ. ඔබතුමා මම මොකද මගේ ෆිල්ම් එකේ චන්ද ප්‍රතිඵල කියන්නේත් ඔයා. ඔව් ඒක රඟපෑමන්නේ මතුතුමා. මම කියන්නේ දැන් මෙතනදී අපේ ජනතාව එහෙම හිතන එක වැරදි. ආ රංජන් මේක ඇවිල්ලා එනගනි. සංක එනගනි. ඒක නෙමේ ආදරණීය ජනතාව වෙන්න ඕනේ. අපි සියලු දෙනා එකතු වෙලා පරිසරය බේරගමු කියන මතයෙන් මේකට විරුද්ධව කතා කරන්න එක්කෙනෙක් හරි ඉන්නවා නම් ඒ මිනිහව ප්‍රොටෙක්ට් කරනවා මිසක් ඒ මිනිහට වැටෙන්න ගහලා මේ ජවයේ නෑ. මට කතා කරන්න මගේ ඉන්ටර්වයුව එක පොඩ්ඩක් ඉන්නකෝ තරහ නැතුව. දැන් මම මේ ගත්ත රිස්ක් එක ගන්නේ කාට විරුද්ධවද? ධනවත් පාතාලේට සම්බන්ධ 48ක් මරපු හොරු එක්ක. එතකොට මට පුළුවන් වෙනත් ඇමතිවරු වගේ මගේ account number එකේ මේක කරුණාකරලා මිලියන 8ක් දාන්න. මම මුතුරාජ වෙල ඉන්නේ නැහැ. මගේ account number එකේ මේක කරුණාකර විල්පත්තුවට මම එන්නේ නැහැ. ලොක්කා මට මේක දාන්න. ඉතින් මට පුළුවන් නේ ඕක. මම මොකටද මේවා ස්ටඩි කරගෙන දිවාරෑන. ඒකනේ එහෙම කරන අය ඉන්නවද ඇමතිතුමා? අනිවාර්යෙන් ඉන්නවා. ඒකම දැන් ඔයා උපක්‍රමශීලීව මගෙන් කටින් වචනේ ගන්න යනවා මගේ ජවය නෑ කියාගෙන. නමුත් ඔයාට ජවයක් නෑනේ අම්මා කල්ල ඕක කියන්න. නෑ දැන් ඔබතුමා අර කිව්වනේ මට අභියෝගයක් කරා. පුළුවන් නම් කම්බ හොරුන්ගේ නම් කියන්න කියලා. හරි දැන් ඔයා කියන්න කම්බ හොරුගේ නම්. නෑ ඔබතුමාම කිව්වනේ ඔබතුමා චෝදනා කරපු පිරිස. මම දන්නවා මං ඔයාගේ ඉන්ටර්වයුව කරලා තියෙනවා ජීවිතේට සංකේ කටින් නමක් එන්නේ නෑ. හව් ඒකත් එක හැකියාවක් තමයි. මම එහෙම නෙමෙයි මම ජනතාවගෙන් ඉල්ලනවා මේ ගන්න රිස්ක් එකට රෙස්පෙක්ට් එකක් ඕනේ නැහැ. රෙස්පෙක්ට් එක කිල්ල ප්‍රශ්නයක් වුණානේ එදා දවසක්. රෙස්පෙක්ට් එකක් ඕනේ නැහැ. කරුණා කළා බාධා නොකර ඉන්න. අඩු උදව් එපා. බාධා නොකර ඉන්න මේකට. මොකද රෙස්පෙක්ට් එකට එපා ඡන්දයක් දෙන්න. ඡන්දෙත් එපා. මම කියන්නේ හොරුන්ගේ ඡන්දෙ මට එපා. මම කියන්නේ දැන් විල්පත්තුවේ ඇහැට පේනවනේ මේ සංහාරය. එතකොට අපි එකතු වෙමු. අපි එකතු වෙලා මේ පාස්ටික මේ ජලය මේ වාතය
ආරක්ෂා කරගමු. අපේ ප්‍රශ්න ටික මේ රේටිං වැඩි කරගන්න එක අපි දෙන්නගේ ගෝරිය කවුද මේකින් ඇනින්නේ කවුද වැටෙන්නේ කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. මේක මහා මේ ජාතික ප්‍රශ්නයක්. මම කියන්නේ ඒකෙදි අපි එකට ඉමු කියන එක තමයි මගේ මතය. ඒතකොට මේක යන මිනිහට කියනවා ජවයේ මදි කියලා. මෙච්චර ගෝරි දාගත්ත මිනිහට කියනවා ජවයේ මදි කියලා. මේ මේ මේකට මේ රිස්ක් එකක් අරගෙන අමාත්‍යංශයන් නොවන තැනට උදේ පාන්දර නැගිටලා විල්පත්තු යන මිනිහට කියනවා ජවයේ මදි කියලා. නෑ දැන් මේක මිනිහයි. දැන් මිනිහට ගහනවා. දැන් ඇමතුතුමා දැන් ඔබතුමා කතා කරයි කියමු මේ ප්‍රශ්න ගැන. ඒ වුණාට දැන් ඔබතුමා යහපාලන ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉන්නවනේ. දැන් ගල් අඟුරු වංචාවක් පිළිබඳව මෛත්‍රී ගුණරත්න මහතා කතා කරා. මට එකක් දෙන්න මැදින් කතා කරන්න සමා වෙන්න. මගේ භූමිකාව හරහා යමක් වුණේම නැද්ද? ප්‍රතිඵලයක් ඔයා දැක්කෙම නැද්ද? නෑ එහෙම එකක් එහෙම කිව්වේ නෑ. නෑ එහෙම අලගු කරන්නේ නෑ ඔබතුමා. පස් ගොඩ කරන එක නැවතුණානේ. ඔව්. උඹ පතල්හා භූ විද්‍යාය කියන අයින් කරානේ. නෑ ඔබතුමා කරනවා කියලා කිව්වනේ. එතකොට මේ මේ මගේ සීමලා මල්ලේ සීමලා ඇත්තෙම නැද්ද සංග මහත්තයා? ඔබ ඔබ ඔබතුමාගේ ගෞරවයට කිසිසේත්ම හානි කරන්නේ නෑ. ඒක 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 ලැබිය යුතු දෙය. ජවයේ නෑ කියන කාරේ හරි හරි. නෑ නෑ එතන දැන් මේ අපි මේ 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 තැනින් පටන් ගමු ඇමතුතුමා. දැන් ඒ කියන අර බ්‍රෝටල් බ්‍රෙස්ට් කිව්වා වගේ දෙයක් වේ නම් යම් සුදුස්සාට මාහිති වේ. ඔබතුමාට ඒ ගෞරවය හිමි වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. මේ දැන් අර උහුණු වටේ කතාවේද කිව්වා වගේ. දැන් ගල් අඟුරු වංචාවක් පිළිබඳව මෛත්‍රී ගුණරත්න මහතා චෝදනාවක් ගෙනාවා. එතුමාට ඒ සභාපතිකම දාලා යන්න වුණා. ඊට පස්සේ දැන් අපි දකින්නේ ඒක සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා බිලියන 4ක චෝදනා මේ දූෂණයක් වෙලා තියෙනවයි කියලා ඔප්පු කරා. දැන් මුළු රටම ඇමතිතුමනේ මේ පර්පචුවල් ට්‍රෙෂරිස් ආයතනය සම්බන්ධයෙන් ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා සම්බන්ධයෙන් කතා කරද්දී අපි දකින්නේ රාලහාමි කෙනෙක් ගිහිල්ලා කට උත්තරයක් ලියා ගන්නවා. කිසිම ඒ කියන්නේ මූලික පියවර කිසිම කෙනෙක් බන්ධනාගාරගත වීමක් රිමාන්ඩ් වීමක් අඩුම ගානේ කට උත්තරයක් ලියා ගන්නවත් අපි දකින්නේ නැහැ. ඔබතුමා දැක්කේ පාර්ලිමේන්තු විවාදයක් කළා මේ 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 අය වෙයි මේ මේ දැන් ඒක ඔබතුමා හොඳටම දන්නවනේ ඒක අධික ජනාධිපති කොමිසම පීට්ලා තිනවා දන්නවනේ ඒ කිසිම දෙයකින් දඬනීය තත්වයක් ඇති කරන්න බෑ කියලා ඔබතුමා හොඳටම දන්නවනේ. සෑහීමටපත් වෙන්නේ නෑනේ අධිකරණයක් හමුවට ගේන්න ඕනේ නෑ. පරිසරය විනාශ කරන ඇටත් මම ජනාධිපතිතුමාට යෝජනා කළේ ජනාධිපති කොමිසම අපත් කරන්න. එතකොට ඕනම කෙනෙක්ට ඇවිල්ලා සාක්ෂි දෙන්න පුළුවන්. මිනිස්සු බය වෙන්නේ නැහැ. ජනාධිපති කොමිසමක් තියෙද්දි සියලු දෙනාව ගන්න පුළුවන්. මං හිතන්නේ හොඳම ක්‍රමය තමයි ජනාධිපති කොමිසම කියන එක. ඒ කියන්නේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විසින් ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙද්දි ඒකෙන් බේරෙන්න කාටවත් බෑ. ඒක බොහොම විනිවිද ට්‍රාන්ස්පරන්සි තියෙන බොහොම පුළුල් දෙයක්. ඉතින් මම හිතන්නේ රාලහාමි කෙනෙක් ගිහලා කට උත්තරයක් ගන්නවට වඩා හොඳයි හොරා බෙල්ල මුලට හිර කරන්න හොඳම දේ තමයි ජනාධිපති කොමිසම. ඒක අර අර ක්‍රමයට වඩා මං හිතන්නේ බොහොම හොඳයි. මං දන්නේ නෑ ඔබ ඔබ ඔබතුමා ඔබතුමා මේ අදහසට එකඟ වෙනවද නැද්ද කියන්නේ. පොදු ජනතාවගේ තියෙන මතය තමයි ඒකාබද්ධ විපක්ෂයේ කෙනෙක් පොඩි වැරද්දක් කරත් රිමාන්ඩ් වෙනවා. රක්ෂිත බන්ධනාගාරයකට වෙනවා. ඒ වුණාට රජයට සම්බන්ධ කෙනෙක් කෝටි ගණන් චෝදනා ලැබුවත් කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න රිමාන්ඩ් වෙන්නේ නැහැ. මට එකපාර හිතට ආපු දෙයක් කියන්නම්. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියට මහත්මිට අධිචෝදනා 26ක් ඇය යහපාලනයට ගොඩක් උර දුන්න මේ මේ රජයේ එන්නට ගොඩක් උදව් කරපු එක්කෙනෙක් බලයට එන්නට ඇයට අධිචෝදනා 26ක්. එතකොට කියන්න බෑ ඇයව ආරක්ෂා කළා කියලා. ඔව් නෑ ඇය රක්ෂිත බන්ධනාගාරගත වෙන්නේ නැහැ නේ ඔබතුමාගේ නිදර්ශනේ වැරදි. ඔව් උසාවි කරන දෙයක් මහත්තු. නෑ නෑ මං අහන්නේ අපි මට එක මට හිතට ආපු දෙයක් කියන්න අවස්ථාව දෙන්න. ආර්නාල්ඩෝ චෝචේ කියලා පුද්ගලෙක් හිටියා රාහුල් කස්ට්‍රෝ ෆිදෙල් කස්ට්‍රෝ එතකොට එර්නස්ටෝ චේ ගුවෙරා සමග මහා විප්ලවයට දායක වුණා. ඒ පුද්ගලයා මේජර් කෙනෙක්. ඒ පුද්ගලයා කියුබාව බේරගෙන දින හතර පස්සේ මේ පුද්ගලයාගේ දූෂණ වංචා ගැන ආවා ලොකු ෆයිල් එකක් ෆිදෙල් කස්ට්‍රෝට. ඔවුන් මේ තමුන්ගේ සටනේ මූලිකව හිටිය මේ මේජර්ව වෙඩි තියලා මැරුවා. ඒ ආනෝල්ගේ මම මේ ජනතාවට මේ 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 දැනුවත් කරන්න කියන්නේ ඔහු තමුන්ගේ අර මුඛවාඩමක් නැතුව තමයි වෙඩි කාලේ මැරුණේ. ආනෝල් කියන පුද්ගලයා මේජර්වරයා ඔහු බාල අපචාර කරලා තිබුණා, ඩ්‍රග් ට්‍රැෆිකින් කරලා තිබුණා, හියුමන් ස්මග්ලින් වංචා දූෂණ ගොඩක් කරලා තිබුණා. එහෙමයි ෆිදෙල් කස්ට්‍රෝ තමුන්ගේ සටනේ හිටිය කෙනෙක්ට මරණ දඬුවම දුන්න පුද්ගලෙක්. මම කියන්නේ මේ ආණ්ඩුවෙත් මේ වගේ දේවල් වුණාම ෆේවර් කරන්න බය කරන්න බයස් වෙන්න බෑ.
ඉතින් ඒක ඉදිරියේදී මේ වගේ දෙයක් වෙලා තියෙනවා ජනාධිපති කොමිසමේ පුණුත් කවදාවත් අගමැතිතුමාවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාවත් කිසිම කෙනෙක් මම හිතන්නේ ආරක්ෂා කරයි කියලා පහුගිය ටිකේ විවාදවල නම් අපි දැක්කා සපෝට් එකට කතා කරන විදිය රංජන් රාමනායකේ ඔබතුමා හැන්සඩ් වාර්තා ආරම්භ බලන්න මේ මේ බඳුන් කර ප්‍රතිදේදී මගේ කතාව ඒ වගේම මොකද උනේ කියලා අර මල්ලි කවුද තුසිත එතුමා එක්ක මම කරපු ඒ ප්‍රෝග්‍රෑම් එකේ හසිත හසිත මල්ලිගේ ඒ ප්‍රෝග්‍රෑම් එකේ මම මගේ මතය කියලා තිනවා අදත් මගේ මතය මම කියනවා මම ආරක්ෂා කරන්නේ මේ යන විදිය ගැන මම සන්තෝසයි ජනාධිපති කොමිසමක් පත් කරා කියන්නේ ඕනම කෙනෙක්ට ඇවිල්ලා සාක්ෂි දීලා ඒක කරන්න පුළුවන් මං හිතන්නේ ඒක බොහොම ට්‍රාන්ස්පරන්සි බොහොම විනිවිද මම හිතනවා රාලහාමි කෙනෙක් ගිහිල්ලා නිකන් කට උත්තරයක් අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ මේවා කරනවට වඩා මේ ක්‍රමේ ඉතාම හොඳයි ඒක බොහොම පැහැදිලි වේට් එකක් තියෙන හොඳ ජව සම්බන්ධ ක්‍රමයක් කියලා මං හිතනවා නෑ දැන් 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 තියෙන ප්‍රශ්නය ඇමතිතුමා දැන් ඔබතුමාට කියන්න පුළුවන් අධිකරණයෙන් තමයි රක්ෂිත බන්ධනාගාරගත කරනවද නැද්ද කියන එක දකින්නේ දැන් චෝදක පාර්ශවය වෙන්නේ පොලිසියනේ අපි දකිනවා දැන් විමල් වීරවංශ මහත්මයා සම්බන්ධයෙන් ඇවිල්ලා කියනවා විමර්ශන ඉවර නැහැ මේ රක්ෂිත බන්ධනාගාරගත කරන්න අපදෙන්න එපයි කියලා නමුත් දැන් ඔබතුමා ඔය කලින් කිව්ව දේශපාලන චරිත ප්‍රදී මොකද හොඳ උදා මට ටග්ගලා අපි එක මට කියන්න ඉඩ දෙන්න ඔව් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපේ කට්ටිය තාම අවුරුදු දෙකයිනේ හොරකම් කරන්න පටන් අරන් ඔව් තාම ඔන් ද වේනේ වැඩි. එතකොට අර කට්ටිය 94 ඉඳන් කරනවා. එතකොට ඒවා ඒ වලින් හොරකම් කරලා ඒ වලින් ඇසට්ස් අරගෙන අපි බැසිල් රාජපක්ෂ මහත්තයෙක් බැලුවොත් බ්‍රවුන් හිල් ඉඩම මල්වානේක එතකොට ඔබතුමා අයිති අර පරණ එකම කියන්නේ. නෑ මං කියන්නේ දැන් ඒවා නිශ්චල සහ චංචල දේපල තියෙනවා CSN එකෙන් කෙලින් හොයාගත්ත මිලියන 157ක්. දැන් අපේ අය සමහර අය ඉන්නවා දැන් මේක පටන් ගත්තේ ජනවාරි 9 වෙනිදා ඉඳලා. එතකොට ඒගොල්ලන්ව අල්ලන්න සහ ඒ ඇසට්ස් ගත්තේවා ඒව හොයන්න යම් විමර්ශන කාලයක් යනවා. අරව කරලා ඉවරයි. ඒවල හොඳ සාක්ෂි තියෙනවා. මේවා කරමින් පවතිනවා එහෙමද? මම දන්න විදිහට කරමින් පවතිනා ඉන්නේ. සමාජ සවි බල ගැන්වීම මහා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ අලුත්ම රංගනය අපි ඊයේ දිනේදී දැක්කා. දැන් මේ ඇයට අපේ අපිට පොල් කඩන්න වෙන්නේ කෙක්කකින්. නමුත් ඔබතුමාලා බලන්න ජනතාවට පෙන්වන්න අර ලොකු වල් හරලා වල්වල තව පොල් හිටලා තියෙන්නේ. බිම් මට්ටමට වඩා උඩින් තියෙන ගඟ තියෙන්නේ කන්ද උඩ. ජනතාව ඉන්නේ පාත. ඉතින් මේක ඇත්ත වශයෙන්ම පරිසර විනාශයක් කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕන. මේ ප්‍රමිතියෙන් පිට පස් කපන ජාලයේ ඉන්නවා ජනාධිපතිතුමනි. දේශපාලඥයෝ ඉන්නවා පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ ඉන්නවා අපි මේ දැන් මේ මේ දැන් මෙතනට ආපුවම ආරංචි වුණා ගරු කරුජයසූරිය කතානායකතුමාගේ සෙන්කෝලයේ තියෙන වාහනවලින් කරුජයසූරිය මගේ ෆෝන් එකෙන් සාලිය එතුමගේ වාහන ඇවිල්ලා මෙතන මෙහෙම කරනවා කියලා මට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් මේ ව්‍යාපෘතියට කතානායකතුමාගේ නම කිසිසේත් සම්බන්ධ කරගන්නත් එපා සම්බන්ධයක් නැහැ. ඔහුගේ සහෝදරෙක් ඉන්නවද? සහෝදරෙක් ඉන්නවා කුමාරතුංග ජයසූරිය කියලා මීරිගම. එතුමගෙත් මේකට මම දන්නා තරමේ සම්බන්ධයක් නැහැ සර්. මේ කියන සෙන්කෝල් වාහන කාගේ? ඒක ගැන නම් මම දැක්කේ නැහැ පාර්ලිමේන්තුවේ වාහනයක් ආවද කියන ගැන. දැනුත් කියන මේ විනාශය කරපු අයට හෙන ගහන්න ඕන කියලා. මේ විනාශය කරපු අයට බුදු සරණයිද? කීර්තිමත් දේශපාලඥයෙකුගේ නම ඔබතුමා කියන්නේ කරු ජයසූරිය මහතාගේ නෑ ඇත්තෙම දැන් එතන පොඩ්ඩක් ඒ බෝඩ් ටික පෙන්වන්න අපි කරු ජයසූරිය මහත්මයාට මම ඊටම ගරු කරන අපේ කතානායකතුමා එතුමාට මම දුරකථන කතා කළා ඉතින් මේ මේ එහෙ ඒ පැත්තේ ජනතාව කිව්වා එතුමාගේ නම විකුණමින් එතුමාගේ සොහොයුරා සහ මේ උදේන විජේරත්න කියන දිවුලපිටියේ ප්‍රධාන සංවිධායකතුමා මේ එක්සත් ජාතික පක්ෂයේ ඔබගේ චෝදනාව අන්න එකයි මට එන ඔබතුමා කියනෝනේ මම අපේ අයව ආරක්ෂා කරන පිළිවෙතකට යනවා එහෙම කියලා කිව්වෝ නේද මට දන්නේ කිව්වද ඔව් කිව්වා දැන් මොකද කියන්නේ මේ ගැන ඒ කියන්නේ මට වෙනමම කියවීමක් තියෙනවා වෙනම කියවා මම ඒක කියන්නද ඔබතුමාට කියන්න කමන්න දැන් ඉන්දිකා අනුරුද්ධ මන්ත්‍රීතුමා සහ ඔබතුමා අතර අදහස් හුවමාරුවක් සිද්ධ වුණා පාර්ලිමේන්තුවේදී එතනදී අපි දැක්කා ඔබතුමා උත්තර දෙනවා ඊට පස්සේ කතානායක කරු ජයසූරිය මැතිතුමා වර පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව යම්කිසි අවවාදයක් ලබා දෙනවා අගමැතිතුමාට
හැබැයි ඔබතුමා දැක්කද මම කතා හැන්සඩ් වාර්තාවේ තිනවා කතාව පටන් ගත් දෙරණේ කිත් ඒක ගියා මම කතාව පටන් ගත් දෙපි කියනවා ගරු කතානායකතුමෙදී ඔබතුමා ගම්පහ දිස්ත්‍රික්කේ මීරිගමත් මේක වෙනවා කියලා මම එතන කියනවා ඔව් ඉතින් ඔබතුමා දන්නවා මේවා ගැන ඉතින් මම හිතන්නේ නෑ නෑ දැන් මම ප්‍රශ්න ඔබ ප්‍රශ්න උගල ඒක ඔබ කිව්වේ මම ඉදම් මැමතිවරයාගෙන් ඇහුවේ ඉදම් මැමතිවරයාගෙන් ඉන්දිකන්රුද්ද ඇහුවාම ඔබට පවරනවා අගමැතිවරයා නෑ පාර්ලිමේන්තු මන්ද න්‍යාය පුස්තකයේ දිනන පළවෙනි ප්‍රශ්නේ මම ඒක දැක්ක ගමන් මට කේන්ති ගියා මොකද ඉන්දිකන්රුද්ද ඇමතුම අහනවා දිවුල පිටි එල්ආර්සී ඉඩම් කොච්චර තියෙනවද තව ඉඩම් කොච්චරකට දීලා තියෙනවද අවසර කොච්චර මම ඉදම් මැමතුමාට කියනවා ගරු ඉඩම් මැමතු ජෝන් මැමතුමා හිටියේ නැහැ මම කිව්වා ඉඩම් මැමතුමිනේ ඔබතුමාට මේක ඇහෙනවා ඇති මේක හැන්සඩ් ගත වෙනවා මේ තොරතුරු දෙන්න එපා මේ තොරතුරු ගන්න තවත් පස් කපන්න මේ අයගේ පවුලේ අය තමයි මේක කරන්නේ කියලා තමයි මම කිව්වේ එතකොට ගරු අගමැතුමා ප්‍රකාශ කළේ මා ළඟට ඇවිල්ලා මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා ඔබතුමාගේ ප්‍රදේශයේ රංජන් වාගේ ප්‍රදේශයේ මේ 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 මේකට පිළිතුරට දායක වෙන්න කියලා. එතකොට ගායන්ත මැතිතුමා කිව්වා මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන ගමන් මම රංජන් රාමනායක නියෝජ්‍ය මැතිතුමාගෙත් සහයෝගය බලාපොරොත්තු වෙනවා කියලා. නෑ ඒකට කතානායක කරු ජයසූරිය මැතිතුමා කිව්වා අනුර කුමාර දිසානායක සම්ප්‍රදාය නෙවෙයි කියලා. සම්ප්‍රදාය නෙමෙයි මේ ඉඩම් මැතිතුමාගෙන් ප්‍රශ්නයක් අහපුවම ඒකට කොහෙවත් තියෙන නියෝජ්‍ය මැතිවරයෙක් උත්තර දෙන එක වැරදි කියලා. එතකොට මම මේ පැත්තෙන් ගිහලා අනුර කුමාර දිසානායක මැතිතුමාට කිව්වා ඇයි ඔබතුමා මේ අපි පස්වරුන්ට විරුද්ධව මේ කරන ක්‍රියාදාමයට ඇයි අකුල් එලන්නේ කියලා. එතකොට තුමා කියන්නේ අනේ එහෙම හිතන්න බෑ වැරදිලාවත් ඔබ උමාට මෙතන ලියුමක් ඇවිල්ලා තිනවා මේකේ. මේකේ තියලා තියෙන ඔව් LRC ඩමක් කියවට මෙන්න වායිලා වෙලා තියෙන කරුජය මේ මිකාටද කබීර් රෂීම්ට. ඒ හින්දා ඒක කියන්නේ කියලා ඔහු මට ඔව් මේ උදව් කළා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඊට පස්සේ ආව ප්‍රශ්නෙට. ඉතින් අපි අතරේ අපි සියලු දෙනාට අවශ්‍ය පරිසරය සුරකින්න. නමුත් ගරු අගමැතිතුමා ඒ අවස්ථාවේදී කිව්වේ එතුමාට මේ මේ ගායන්ත කරුණාතිලක ඇමතුමාට වඩා ප්‍රධාන සංගම විපක්ෂ අධිපති ප්‍රධාන සංගිධායක මේ ගායන්ත කරුණාතිලක ඇමතුමා වගේම ඉඩම් පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමත් එවෙලේ නැති හින්දා ඔහුට සහාය වෙන්න දිවුල පිටියේ ප්‍රධාන සංවිධායක හැටියට මම දන්නවා ඒ පැත්තේ වෙන දේ කියන එක තමයි කිව්වේ. නැත්නම් ඔව් හැන්සා මේ මේ මොකද්ද මේ මේ ස්ථාවර නියෝග එතුමා සිංහලෙන් කිව්වා ඊට පස්සේ ලක්ෂ්මණ කිරියල්ල මැතිතුමා ඉංග්‍රීසියෙන් කිව්වා මෙහෙම සහායක් ලබා ගන්න පුළුවන් නේ කියන මතය ගෙනාවා. නමුත් කතානායකතුමා ඒක ප්‍රතික්ෂේප කළා. මූලාසනයෙන් ඒකට ඒතරම් කැමැත්තක් දැක්ුවේ නැහැ. දැන් එතුමාගේ විරෝධය නේද ඔය පත්තු උනේ ඔය විදිහට. ඔතනට ගිහිල්ලා ඔබතුමා කරු ජයසූරිය මැතිතුමාගේ නම කියලා ඔබතුමා තිරකතා රචකෙක් නේ. අපි දැක්ක දේ නේ මැතිතුමා. අපි දැක්කා. ඔබතුමා හිතනවද ඒ විරෝධයට පිළිගන්න මං ගියා කියලා. ඔබතුමා ගිහිල්ලා සෙන්කෝලේ ගහපු වාහනේ නෙමෙයි කියලා. මම නෙමෙයිනේ කියන්නේ. මම එතනට යද්දී එතන හිටියා සිස්ටර් ඇන්ජලා හිටියා. එතකොට ස්වාමින්වහන්සේ කෙනෙක් ඉඳලා ගිහිල්ලා තිබුණා. එතන ඉන්න බුද්ධිකා කියන තරුණිය තමයි අපිට සියලු දේවල් කිව්වේ. මේ වගේ දේවල් වෙනවා. ඒ පැත්තේ ලින් හිඳිලා අපි ඒ පැත්තේ වතුර නැහැ. මේක වෙන්නේ මේ පාර්ශවෙන් කියන එකේ බෝඩ් තිබුණා. බෝඩ් තිබුණා නේද? මං හිතන්නේ බෝඩ් තිබුණේ අපෙන් අපට පෙන්වන්න. එතන බෝඩ් වල ලියලා තිබුණේ කරු ජයසූරිය කරු කතානායකතුමනි ඔබතුමාගේ නම විකුණමින් මේ වගේ දෙයක් මෙතන මේ රබුටන්වත්ත ප්‍රදේශයේ කෙරෙනවා කරුණාකර මේ නවතා දෙන්න කියලා කරු කතානායකතුමාගේ ඉල්ලීම් කරලා තිබුණා ජනතාව ගමේ බෝඩ් ඇඳලා මම එතනට යද්දි සංක මහත්මයා බෝඩ් ඇඳලා එතකොට මම සිස්ටර්ට ගිහිල්ලා කතා කරපුවම ඇන්ජලා සිස්ටර්ට ඇතුළු මේ 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 කාටද මේ මේ බුද්ධි කාට කතා කරපුවම කිව්වා මේ 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 අයගේ සොහයුරා කරු ජයසිමතුමාගේ සොහයුරා සහ උදේන මේ 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 කවුද විජේරත්න ඇතුළු තව ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් ඇතුළු කට්ටියක් එකතු වෙලා මේ දේ කරන්න කියලා. ඊට පස්සේ මම එතනට ගිහාම සංක ඔවුන් බෝඩ් එකක් ගහලා තිබුණා රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ ඉල්ලීම පරිදි අද සිට මේ වැඩපොළ වැලි වාදකින් නැති ෆොටෝ එක වැලි වැඩපොළ නවත්තලා තියෙනවා කියලා මට ඒක වීඩියෝ එකක් නම් පෙන්වන්න පුළුවන් නවත්තලා තියෙනවා කියලා ගේට්ව වහලා තිබුණා. එතකොට ජනතාව කිව්වා දැන් ඔබතුමාට මම මේ කියන්නම් ඒ උදේන විජේරත්න මහත්මයා බොහොම පැහැදිලිව මේ ප්‍රොඩක්ට් කියන්නේ මේ ක්ලෝස් අප් එකක් දෙන මහත්මයා ඔබතුමා කියන්න අපේ සමීප රූපයක් ලබා දෙන්න මෙතන බොහොම පැහැදිලිව තියෙනවා මෙන්න බලන්න ඔබතුමන්ගේ මේ උදේන විජේරත්න ඔබතුමන්ගේ ඉල්ලීමට අනුව මේ ඉඩමේ සියලු සංවර්ධන කටයුතු මේ වන විට නවතා ඇති අතර
මේ පිළිබඳව අදාළ නිලධාරීන් සමග ඔබතුමන් පැමිණ මේ පිළිබඳ අදාළ නිලධාරීන් සමග ඔබතුමන් පැමිණ පෞද්ගලිකව පරීක්ෂා කර බලා මේ ඉදිරි සංවර්ධන කටයුතු කරගෙන යාම සඳහා අදාළ අවශ්‍ය නිර්දේශ ලබා දෙනමින් ගෞරව පෙරදරිව ඉල්ලා සිටිමි. දැන් එතුමා කියලා තියෙනවා සංක මේ එතුමා කියලා තියෙනවා මට එතනට එන්න කියලා. ඔව්. ඒ වුණාට එතුමා ඊට පස්සේ අපිට ලියුමක් යොමු කරනවා. ඉහත කරුණ යටතේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ මට අයිති පේරවල් කටුව නැමැති වත්තේ අනවසර වැලි කැණීමක් සිදු කරන බවත් ඊට කථානායකතුමාගේ ඥාතියෙකු සම්බන්ධ බවත් ඔබ මාධ්‍ය ආයතනයෙහි කරන ලද ප්‍රකාශයේ කිසිදු පදනමක් හෝ සත්‍යතාවයක් නොමැති බවත් මෙය සපුරා අසත්‍ය ප්‍රවෘත්තියක් බවත් තහවුරු කර ප්‍රකාශ කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි කියලා. දැන් ඔබතුමා ආයෙත් වීඩියෝ පාටේ බලන්න මට අවශ්‍ය නැහැ කාටවත් මඩ ගහන්න. එහෙනම් ඉතින් ඔබතුමා කියන විදිහට මට ආරංචි වුණත් මේක අපේ පක්ෂයේ කෙනෙක් කියලා මම නොයා ඉන්න තිබුණානේ. බලන්න ගිහිල්ල මම අහපුවම මෙතන ඒ වීඩියෝ එකේ තියෙනවා මම අහනවා මේ කවුද මේකට සම්බන්ධ කියලා. ඉතින් එතන අය බෝඩ් ඇඳලා තියෙනවා. එතන අය ගරු කථානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේකට දායක වෙන්න. මේක නව ඒ කියන්නේ සංක ඔබ පරිසර හිතවාමියෙක්. ගඟ තියෙන උඩ වල් කපලා මම එනවා කියලා පොල් පැල හිටවල තිබුණා. අන්නාසෙ හිටවල තිබුණා. එනවා කියන ආරංචියට. එතකොට සාමාන්‍ය ප්‍රොසිඩියර් එක ගඟේ සිට මීටර් 100ක් මොන මීටර් 100ද මීටර් 50 ඉඳන් කපලා තිබුණා. මහා වලවල් කපලා විනාශ කරලා. ඉතින් මම කියන්නේ මම ඩබල් ගේම් එකක් ගහනවා නම් මම ජනතාව රවට්ටනවා නම් මට මේවට නොයා ඉන්න පුළුවන්. නමුත් ජනතාව විරුද්ධ වුණත් කවුරු විරුද්ධ වුණත් මට ඡන්ද නැති වුණත් මේක නම් නවත්තන්නේ නැහැ. ඉතින් මේ හැප්පෙන්නේ ලොකු මේ පාතාලයක් එක්ක. ඒක ජනතාවගේ සහයෝගය ඉල්ලා හිටිනවා. අපිට මං හිතන්නේ දුරකථන මාර්ගයේ රැඳී සිටිනවා බොහෝ වේලාවක සිට. ඔව් ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන්. ඔව්. අපිට නමයි ඔබතුමාගේ ප්‍රදේශයයි කියන්නේ. ආයිබෝවන් දැන් මගේ ප්‍රශ්න ගරු එමෙතුමනි ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන්. ගරු එමෙතුමා ඔබතුමා පරිසර දූෂණය පිළිබඳව විකීමිට බොහෝ විට කතා කරන මේ රූපවාහිනිය අපි දැක්කා බොහොම සන්තෝෂයි. නමුත් ඔබතුමා අද මේ අපේ මාජන්දාව මහා සභාවසාවකට පත් වෙලා තියෙනවා මේ හාල් පස්සේ පිළිබඳව. ඔබතුමා මේ පිළිබඳව වචනයක්වත් කතා කරන්නේ නැත්තේ මේ හාල් මෝලිමේ හම්බෙලානි මේ පිටපත බංගාරින් හම්බෙලා ඔබතුමා තමයි සුසුම් පුද්ගලයා මේකට. ඇයි ඔබතුමා නම් විශ්වාසද මේකට? දැන් මට මැද පෙරදිග තියෙනවා. දැන් පරිසරය තියෙනවා. පරිසරය තියෙනවා. එතකොට අල්ලස්සා දූෂණ හොරුවල්ලන තියෙන දැන් හාල්. ඉතින් මම කියන්නේ මේ මහත්මයාට ස්තුතියි මේ එහෙම කිව්වට. නමුත් ඔබතුමාට මතක ඇති මම අනුරාධපුරයේ ගිහිල්ලා පී හැරිසන් මැතිතුමාගේ මීටින් එකේ මීට දවස් 10කට වගේ ඉස්සෙල්ලා තිගුලපිටියේ මරදගහමුල හාල් හිමියන්ගේ උමනා ප්‍රශ්නයක් මත එහෙ ගිහිල්ලා ස්ටේජ් එකේ එතුමගෙන් ඉල්ලුවා ඒක ඉල්ලන්න කියලා. හැබැයි ජනතාව දැනුවත් වෙන්න ඔබතුමාගේ මේ ප්‍රෝග්‍රෑම් එකටත් හොඳක් වෙන්න මම මේ දේ කියන්නම්. මේ දේ කියන්න පුළුවන් මම හිතන්නේ මට ශක්තිය තියෙනවා කියන්න. මේ හාල් මාෆියාවක් තියෙනවා ලංකාවේ. මම ගියා මරදගහමුල මේ ඒ සංකීර්ණයට ගියා. එතන ගිය වෙලේ AI කියපු කතාවක්. මේක හොයලා බලන්න ධනමාදිවේදීන් ඉල්ලනවා. මේක ප්‍රථම වතාවට මම කියන්නේ මේ විවාදයකදී. සමහර හාල් මෝල් හිමියන්ගේ ගුදම් තියෙනවලු මට එතන එක්කෙනෙක් කිව්වේ ඒක වීඩියෝ එක අපි ළඟ තියෙනවා. සංක පිළිගන්නවද චොපර් තුනක් මාරු වෙන්න පුළුවන් කියලා කිව්වා. මම දන්නේ අතිශෝක්තිය කොහොමද කියලා. එතරම් විශාලයි කිව්වා. මේ මං හෙව මේක හරි විශාලයි කිව්වා. මේ මොනවද මේ අතන තියෙන හාල් මේ ගුදම් ඒ කියන්නේ ගබඩා චොපර් තුනක් මාරු වෙන්න පුළුවන් කියලා. මං හෙව කාගෙද කියලා. කියන්න බෑ කිව්වා. හොයලා බලන්න කිව්වා. ඊට පස්සේ මං හෙව ඇයි යන්නද? නෑ. හාල් ලොරි එතනට ආවම හාල් ලොරි කිව්වේ නෑ නම. හාල් ලොරි එතනට ආවම චෙක් කරලා ෆෝන් එකත් අරගෙන තමයි ඒ අයිතිකාරයාගේ ඩ්‍රයිවර් තමයි ඇතුළට යන්නේ. ආයි හාල් ටික බාලා එළියට එන්නේ. ඉතින් මම හිතන්නේ ඔබතුමා හොයාගත්තේ නේද කාගෙද කියලා? තාම විමර්ශන කටයුතු කරනවා. මට දැන් මේ සීල් දේවල් පරිසරත් දාලා එකට තන්න වෙයි. ඉතින් මම හිතනවා මේ අය අධික ලෙස ධනවත් වෙලා තියෙනවා. අහිංසක බත්කන ගමේ ජනතාවගේ මුදල් කොල්ල කාලා තියෙනවා. ඒක යාදෙන්නේ නැහැ කියන එක මම මේ අස්සාව කියනවා. තරහ වෙන්න එපා. ඒක යාදෙන්නේ නැහැ. මොකද අපි අද ගමේ ජනතාව රුපියල් 90ට 100ට හාල් ගන්නවා. ඒ අය අධික ලෙස පොහොසත් වෙලා තියෙනවා.
අපි මේ පොඩි කාලේ ජීවත් වෙන මේ ලංකා ලෝකෙට ඇවිල්ලා තින්නේ මේ බත්කන ජනතාවට ඔය අපරාධය කළා යාදෙන්නේ නැහැ කියන එක මම බොහෝ පැහැදිලි. අපි අර දොරකථන ඇමතුමේ එන්නට පෙර ඇමතුතුමනේ පෙරවල් කටුව වත්තේ අනවසර පිළිකැණීම සම්බන්ධයෙන් කතා කරගෙන හිටියේ. දැන් ඔබතුමාගේ අර ඒ නිරීක්ෂණයේදීම ඉතාමත් පැහැදිලිව පේනවා ගඟ තියෙන්නේ පල්ලෙහා නැ ගඟ තියෙන්නේ උඩ මේ භූමිය තියෙන්නේ පල්ලෙහා. යම්කිසි අවස්ථාවකදී ඉතාමත් කනගාටුදායක අත්දැකීමකට මේ ප්‍රදේශවාසීන් මුහුණ දෙන්නට පුළුවන් ගඟ ඉවුරු කඩාගෙන ආව. දැන් ඔච්චර පරිසර හානියක් වෙලා තියෙද්දී ඔබතුමා විශ්වාස කරනවද අපි කියන්නේ නැහැ මේ දේශපාලඥයෝ ඔවුන්ගේ ඥාතීන් ඒ අය කියලා. අඩුම කාලේ මේ වත්ති මුරකාරය හරි අත්අඩංගුවටපත් වෙයි කියලා. ඇත්තෙම දැන් ඕක පටන් අරගෙන මාස 4යි නේද? මාස 4ක් කියලා තමයි අපිට ආරංචි වුණේ. ඐ තින්ක් ඒ මාස 4ට තමයි ඒ ප්‍රමාණය කවදාවත් පතල්හා භූවිද්‍යාවෙන් දෙන්නේ නැහැ සංක. ඒ වගේ තොගයක් කපන්න. ඔව්. ඉතින් ඒක ඇස් පනා පිට පේන තත්වයක්. 2016 9 19 තමයි අවසර ලබා දෙලා තියෙන්නේ. ඔව්. ඉතින් එතකොට මම කියන්නේ කවුරු කළත් රංජන් රාමනායක මේ පරිසරහානිය කළත් මම දඬුවම් විදිය යුතුයි කියලා තමයි මගේ මතය. සංකාමරජිත් කළත් දඬුවම් විදිය යුතුයි කියලා මගේ මතය. ඉතින් මේක හිතාම බහන ගඩු ජනාධිපතිතුමාට මේක ආරංචි ආවි. මම හිතන්නේ තරාතිරම නොබලා මේ අය දඬුවම් දිය යුතු මුරකාරය නෙමෙයි අල්ලන්න ඕනේ මං කියන්නේ. මුරකාරයා කියන්නේ අහිංසක දුප්පත්. ඔව් නෑ මං උදාහරණයක් විදිහට කිව්වේ අවම වශයෙන් කියන්නේ කවුරුන් හෝ අත්අඩංගුවටපත් වෙයි කියලා ඔබතුමා විශ්වාස කරනවා. දැන් එතුමාට කිව්ව මුතුරාජ වෙල කිව්ව ගමන් පරිසර ඇමතිවරය හැටියට එතුමා ඒකට දායක වුණා. එතුමා හරියට කෙරුව වැඩි. මට කිව්වා පොඩ්ඩක් නිහඬව ඉන්න කියලා ජනාධිපතිතුමා දවස් 4ක් මොකද එතුමාට අවශ්‍ය වුණා උසාවි නියෝගයක් ගන්න. අර අනිත් පාර්ශවය මූලික අයිතිවාසිකම් පෙස්සමක් ගොනු කරා නම් ඔබතුමා දන්නවා අපිට ඒක උසාවි නියෝගය ගන්න බැරුව යනවා. ජනාධිපතිතුමාම ඊටසේ එතුමා ජනාධිපති කාර්යාලයේ හම්බුනාම එතුමා කිව්වා මීඩියා වලට කියන්න එපා පොඩ්ඩක් නිහඬ වෙන්න කියලා. එතුමා මේ වෙලේ දුරකථනය අරගෙන තමයි ওই දේ කරේ. ඉතින් එතුමාට ස්තුතිය පිරිනමනවා අපි. එතුමාට මම ඒ වගේම කියනවා අනිත් දේ වලටත් මේ වගේම දායක වෙන්න කියලා. අනිතුත් මේ අපි මේ අත දිරණ නාලිකාවට විශේෂ ස්තුතියක් කරන්න ඕනේ. ඔබතුමාලාගේ ඩ්‍රෝන යාන්ත්‍ර මේ ඒව හරහා ලොකු අනාවරණයක් කළා. ඉතින් අනිකුත් ජනමාධ්‍ය වලටත් ස්තුතියි. සියලු දෙනාට මේ ස්තුති. පුළුවන් තරම් තමුන්ගේ ප්‍රදේශවල දේවල් අනාවරණය කරන්න අපි ඒ පුළුවන් විදිහට ඒක බලන්න එන්නම්. ඒ වගේම මේකට උපරිම දඬුවම ලැබිය යුතු හැමෝටම. දැන් අපි දන්නවා මේ මග්දලාවේ මරියා ශුද්ධ වූ බයිබලයේදී හමු වන චරිතයක්. අබිසරුලියක් කියලා හංමඩු ගැහුණු නිසා ඇයට නගරවාසීන් ගල් ගහනවා. එතනට එන ජේසුස් වහන්සේ මොකද්ද කියන්නේ එමෙතුමා? වැරදි නැති කෙනෙක් පළවෙනි ගල ගසන්න කියලා කියනවා. ඔව් දෑත් පිරිසුදු කෙනෙක් ශුද්ධවන්තයෙක් ඉන්නවා නම් පළවෙනි ගල දමා ගසන්න කියලා. රංජන් රාමනායක කියන්නේ එහෙම දෑත් පිරිසුදු කෙනෙක්ද? ඒක තීරණය කරන්න ඕනේ මගේ හෘද සාක්ෂිය, මගේ ආගම. එතකොට මම මේ කියන්නේ සම්පූර්ණයෙන් සුද්ධ මිනිසෙක් නම් මේ ලෝකෙ ඉපදින්නේ පුතර්ජන මිනිහකට නෑ. පස් සම්බන්ධයෙන්ම ඔබතුමාට චෝදනාවක් තියෙනවා කියලා ඔබතුමා දන්නවද? පස් සම්බන්ධව? ඔව්. මොකද චෝදනාව? 2016 11 මාසේ 18 වෙනිදා 2016 11 මාසේ 18 වෙනිදා ඔබතුමා දිස්ත්‍රික් ලේකම්වරයාට ලිපියක් ලියනවා. මා ආසන සංවිධායක දුරේ දරන දිවුලපිටිය මැතිවරණ කොට්ටාසේ කටාන මුල්ලයායි ලිපිනේ පදිංචි DWL අප්පුහාමි මහතා 61B හල්පේ ග්‍රාම නිලධාරී වසමේ ඇඹරැල්ල ගහවත්ත ඉඩමෙහි බලපත්‍ර අංක IMLBH 9977 යටතේ ගුවන් තොටුපළ ව්‍යාපෘතියට අවශ්‍ය පස් සැපීම සඳහා පස් නිධියක් පවත්වාගෙන යාමට ලබා දී තිබූ බලපත්‍ර කාර්යය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන්නට කියලා. පර්මිට් එකට අනුවද? ඔව්. දැන් ඔබතුමා පර්මිට් එකට ඔබතුමා පාර්ලිමේන්තුවේ කියනවානේ රංජන රාමනායක ඔය පස් වලට ගස් වලට ඒ වලට අත දාන්නේ නැහැයි කියන්නේ. දැන් ඔබතුමා කියන්නේ මේකෙන් මට ෂෙයාර් එකක් එනවා කියන්නේ. නෑ ෂෙයාර් එකක් එනවා කියන්නේ ඔබතුමා ඇයි මේ වගේ ඉල්ලීමක් කරන්නේ දිස්ත්‍රික් ලේකම්වරයා? මිලියුම දැකලා නැද්ද ඔබතුමා? මගේ අසන මම මේක බොහොම පැහැදිලිව ජනතාවට කියන්න ඕනේ. ලංකාවේ ව්‍යාපෘති වලට කළු ගල් අවශ්‍යයි, පස් අවශ්‍යයි, මැටි අවශ්‍යයි, වැලි අවශ්‍යයි, එතකොට බොරුළු අවශ්‍යයි. ඒවා හරියට ප්‍රමිතියට බෙදා දෙන්න තමයි
පතල් හා භූවිද්‍යා කාර්යාංශය තියෙන්නේ, මධ්‍යම පරිසර අධිකාරිය තියෙන්නේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු දේවල් පිහිටලා මේක කාලයක් තිස්සේ කෙරිගෙන එන වැඩක්. මම විරුද්ධ මේ අහිංසක මේ දේවල් කරන් යන ව්‍යාපාරිකයන්ට නෙමෙයි. පර්මිට් එක ලක්ෂ මේ පර්මිට් එක කියුබ් 500කට අරගෙන ඒකින් අර වල් පුරවන්නෙත් නැතුව අනිසි විදිහට උදේ මට මතක විදිහට ඒ ටිපර් යන්න පුළුවන් උදේ 7 ඉඳන් හැන්දෑව 6 වෙනකන් පාන්දර 4 5 වෙනකන් මිනිස්සු මරාගෙන රෑ 1 එළි වෙනකම්ම ටිපර් කියුබ් 3ක් ගන්න ටිපර් 60 20,000ක් ඇද්ද ඒ වගේ පුද්ගලයන්ට විරුද්ධ. මම මේවට විරුද්ධ නැහැ. ඒ කර්මාන්තයේ නියලන ලක්ෂ ගාන ජනතාව ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්නවා. ඉතින් කොහොමද මේ පෝට් සිටි හදන්නේ අපි? කොහොමද මේ බිල්ඩින් වලට කළුගල් ගේන්නේ? කොහොමද බොරළු පස් වැලි වගේ දේවල්? ඉතින් වැලි ටික ඔබතුමා කියන්නේ පිටරටින් ගේන්නද? අපි නැවුල දාගෙනද? ගුවන් යානාවල ගේන්නද? මේවා ක්‍රමයකට පිළිවෙලකට අඩුගානේ මේ අර ඔබතුමා ඉස්සලා කිව්වා වගේ වලක් කැපුවනම් ඒවා වහන්න ඕන මාස 6ක් ඇතුළත ඒක කෙරුවමයි ආය පර්මිට් එක දෙන්නේ. ඉතින් ඒ වගේ මේ කර්මාන්තෙට මේ ව්‍යාපෘති වලට මගේ කිසිම මේ විරුද්ධත්වයක් නැහැ. මම කියන්නේ මේක නිසි ක්‍රමවේදයකට ගෙවලා රාජ්‍ය බාහිරේ ගෙවලා. දැන් මේ ඉන්න මේ කෝටිපති ව්‍යාපාරිකයෝ දැන් ඉන්දික අනුරුද්ධ පාරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ අරන් බැලුවා කෝටිපතියෙක් වෙලා තියෙනවා මේ ව්‍යාපාරය රාජ්‍ය බාහිරේ ගෙවලා. ඔය මේ වගේ දේවල් මම ඉදිරියටත් දෙනවා. නැ දැන් ඕකට විරුද්ධව මධ්‍යම පරිසර අධිකාරියට මන්ත්‍රීවරයා යම්කිසි චෝදනාවක් යම්කිසි පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබ්බා. මෙතන කිසිම තැනක තියනවාද පර්මිට් එකෙන් පිට දෙන්න කියලා නීත්‍යානුකූලව දෙන්න කියලා තියෙන එකේ මොකද්ද? පස් කැණින් බලපත්‍ර සම්බන්ධවයි. ඔකෝ ගාමේ කූටලේකන නෙවෙයි නේද ඇමතිතුමා? නෑ නෑ මම මේ ලොකු වේදමක් කරන්න හැමදාම මම මේ A4 කොළවල මගේ මම ආදර්ශයක් වෙන්න අර මේ වගේ රත්තරන් ඒව ගහන්නේ නැමේ මේ කොලේ හරි වටිනවනේ. ඒ ආදර්ශයත් අපි දීලා තිනවා. අපි කිසිම මම මේ ෆොටෝකෝපි වල එවන්නේ. ඒ කොපිය ගහලා එවන්නේ. ඒ කියන්නේ කිසි වේදමක් නැහැ අමාත්‍යංශයට. ඉතින් මේ බොහොම පැහැදිලිව කියන බලපත්‍ර කාලය දීර්ඝ කර ගැනීම සඳහා අවශ්‍ය සහාය පවතින මේ අයියෝ මේ වෙරදි මතයක් හදනන්නේ පවත්මා විධිවිධාන ප්‍රකාරම ඔය වචන ටික දානව කොහොමටත් ඕනම ලියුමක. ඒ කියන්නේ හොරෙන් පස් කපන්නම් මේක දානව කියලා වගේ විධිවිධාන ප්‍රකාරව කියලා මම මේක දුන්නත් නැතත් ඒ මනුස්සයා ක්වොලිෆයිඩ් නම් ඒ මනුස්සයාට ඒකට අවශ්‍ය සුදුසුකම් තියෙනවා නම් පතල් හා භූවිද්‍යාවේ පෞගෙටිකේ ලක්ෂ ගානකට මේ පර්මිට් දීලා තියෙනවා. ඉතින් මගේ අම්මා පල්ල පස් වලින්ම සල්ලි හොල නැහැ කියන එක බොහොම පැහැදිලිව කියනවා නැවත වතාවක්. හොඳයි. අපි ඔබතුමා තවත් ඒ කියන්නේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ පස් වලට විරුද්ධව පක්ෂ විපක්ෂ ભેදකින් තොරව මම කඩාපායින හින්දා මට මේ ටිකේ එක දිගට මේ වගේ චෝදනා එන්න පුළුවන්. ඉදිරියේදී පස් ටිකක් ගෙනල්ලා මගේ මාදිවල മന്ത്രി නිවාස දාලා මෙන්න හොර පස් ටිකක් කියලා පෙන්වන්නත් පුළුවන් ඉස්සරහට. එච්චර කේන්තියකින් ඉන්නේ මේ පස් ව්‍යාපාරිකයෝ. ඒ කියන්නේ අනිසි විදියට මේක කරන පස් ගල් කළු ගල් බොරළු ව්‍යාපාරිකයෝ මා එක. මොකද ඔවුන්ගේ මෙහා ආදායම් මාර්ගය මම කෙලින්ම නවත්තලා තියෙනවා. ඇතුළු ජනාධිපතිතුමා මගේ මම ක්‍රෙඩිට් එක ගන්න මේකේ කවදාවත් තනියම අකරගහ ගමේ කට්ටිය. ඒ කියන්නේ අකර එහෙ ඉන්නවා ඡන්ද 1,03,000 ගාණක්. ඒකෙදි මේ පස් ව්‍යාපාරෙන් ජීවත් වෙන කට්ටියේ ආසනේ මැති අඩු ගන්න සියලු දෙනා පවුලේ කට්ටියත් එක්ක බැලුවොත් 10,000ක් නැත්නම් 15,000ක්. නමුත් මම දන්නවා දිවුලපිටියේ ගම්පහ දිස්ත්‍රික්කේ අනිකුත් මේ ව්‍යාපාරයට අකමැති මේක අනිසි විදියට කරන අකමැති ලක්ෂ ගානක ජනතාව මට ඉන්නවා කියලා මම දන්නවා. එයාගේ ආශිර්වාදය මට තියෙනවා. එහෙනම් මේ බොරු චෝදනා මේ කසිප්පු අල්ලන්නේ OIC ට ගහන එක තමයි සාමාන්‍ය ක්‍රමය. කසිප්පු කාර්යයට ගහන්නේ නැහැ. කුඩුකාරයට ගහන්නේ නැහැ. කුඩුකාරය අල්ලන්නේ නැ නාකොටික්ස් එකේ මිනිහට වෙඩි තියෙනවා. අම්මන්පොළ මහත්තයර ඇසිඩ් ගැහුවා. අල්ලන්නේ නැ පොලිස් කාර්යයට වෙඩි තිබ්බා. ඒකනේ ලංකාවේ ක්‍රමේ. ඉතින් ජනතාවගේ මං හිල්ලා හිටනවා. මේක අවබෝධ කරගන්න මම මේ බැඩේට බැස්සේ මරණ තර්ජන පාතාල තර්ජන සිරම තියාගෙන. ඉතින් මේකේ කොයි වෙලේ ලොකු දෙයකට මුණ දෙන්න වෙයි දන්නේ නැහැ. ඒක ඉතින් ඒකේ බලාපොරොත්තුෙන් ආවේ. ඒ ආවත් ඉතින් රෙස්පෙක්ට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. උඩින් වීසා එක આવුවොත් ඕන වෙනසක යන්න වෙනවා. ඒක හොඳයි. ඔබතුමා දැන් ওই පස් වලට අමතරව ජායල කුණු ප්‍රශ්නෙටත් අත දැම්මා. අත දාලා මේ අහගත්ත දේ.
ජයල ඒකල ඔතේ කෙලෙට ගේන්න යනවා. ඒකට මම ඒ ගැන කිසිම දැනීමක් නැහැ මට. මට කිව්වේ නැහැ එහෙම දානවා කියලා. මේ ජනතාව චෝදනා කරන්නේ මැතිඅමතුරුවත් මේවා ගැන නෑ නෑ මැතිඅමතුරු කුණුවා දින්නේ නැහනේ. කුණුවා දින්නේ මියුනිසිපල් එකෙන්නේ. නෑ රංජන රාමනායක අමාත්‍යවරයා විතරක් මේකට ඉදිරිපත් වෙලා තියෙනවා ඒ වෙනුවෙන් ජනතාව වෙනුවෙන්. එයා මන් දන්නේ නෑ එයා මොනවට ඉදිරිපත් වුණාද කියලා. කුණු අදින්නද කුණු කණ්ඩද කියලා. ඔබතුමා ඇතර මොකටද ඔය කුණු ප්‍රශ්නයට අත දාන්න ගියතන? ඉතින් ඇත්තෙන්ම ඡායල ජනතාව මට පරිසර වේදිය කියලා මේ අපේ තිලක්සේනසිංහ මහත්මයා ඇතුළු ඒ කණ්ඩායම මට පරිසර වේදියා ජනහිතකාමී පරිසර වේදියා කියලා වෝඩ් එකකුත් දුන්නා. පෞගලික ඔබතුමා දකින්න ඇති. ඉතින් ඒ මුතුරාජ වෙල ප්‍රශ්නෙන් පස්සේ ඊට පස්සේ ඡායල මේ කුණු දානවා කියලා ඡායල ජනතාව මේ කෝල් එකක් දීලා මට කිව්වා මේකට නායකත්වයක් දෙන්න එන්න කියලා. ඔබතුමාවත් මාධ්‍ය එනවා, මාධ්‍ය හරහා ජනතාව දැනුවත් වෙනවා. එතකොට ලොකු ලංකාව මේ ප්‍රශ්නේ සමාජගත වෙනවා. එතකොට පාලකයන්ට සිදුනවා මේකට මේ දායක වෙන්න කියන මේ මතය කිව්වා. මම ඊට පස්සේ මට ගරු කාදිනලතුමත් කතා කළා, කරුණා කළ මේකට දායක වෙන්න කොළඹ කුණු ගෙනල්ලා මේක දාගන්න, මීතර මුළු කොළඹ නාය කුළු ගෙනල්ලා මෙතන දාන්න ඉඩ තියන්න එපාය කියලා. ඉතින් ඒකින්දා ඒකට දායක වෙන්න ගියා මිසක් මේ අපේ ජෝන අමරතුම්ම ගරු මැතිතුමා කියන වගේ ඒ වගේ දේ ඒ එතුමාගේ චරිත සහතිකේ මට ඒ චරිත සහතිකේ අවශ්‍ය නැහැ. දැන් සයිටම් එක සම්බන්ධ වෙනුත් ඔබතුමා ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. කාලෝ ෆොන්සේකා කාලෝ මාමට ගන්න කෝල් එකක් එතුමා කිව්වා ගන්න කියලා දැන්නේ දෙයක් තියෙනවා නම් අහන්න. ඔව් අරන් දෙන්න. ඔබතුමා කියන්න බලන්න මොකද්ද ඔබතුමාගේ MBBS එකට අර්ථ නිරූපණයකුත් කරා. මේකයි සංකේතරම මට දැන් තියෙන විෂයන් වැඩි ජනතාවට මම සමාවිල්නවා මට. ඒ කියන්නේ මේ මැද පෙරදිග ප්‍රශ්න ඕගොල්ලන්ගේ සල්ලි නැති වෙලාවට ජනතාවට මහජන දිනේ දෙන්න අර SBM එතුමා කියනවා වගේ ස්ටාර් සිටි එකේ ඇවිල්ලා නටන්න ඕන රැලි වෙනකන් ඒ මුදල් අරන් ගිහිල්ලා ජනතාවට දෙන්න තියෙනවා. ඒ මුදල් තමයි දෙන්නේ අර මාතර ගඟේ පැනපු ජනතාවට ලක්ෂ ලක්ෂ දුන්නෝ වගේ දේවල් බෙදනවා. ඉතින් ඒක මම ආසාවෙන් කරන්නේ ඒක. ඉතින් එතකොට සිනමාව, ටෙලි නාට්‍ය, ආසනේ වැඩ, පස්සොරු පස්සෙලවන්න, වැලිහුරු පස්සෙලවන්න, විල්පත්තු යන්න, මැද පෙරදිග, එතකොට මේ විසාන ඔය වගේ විවිධ දේවල් අතර දැන් ඔබතුමා මේ කියන්නේ මොකද්ද මේ සයිටම් එකේ ප්‍රශ්නේ. ඉතින් ඇත්තටම මට ඒක ස්ටඩි කරන්නට අධ්‍යයනය කරන්නට තිබුණේ ප්‍රාථමික දැනුමක් මට තියෙන්නේ. මම තියෙන දැනුමෙන් කතා කරන්නම්. මම එතනට ගිහිල්ලා මගේ ડોක්ටර් නවරියන් කියන ෆිල්ම් එකක් කළා. ඒකෙත් තියෙන්නේ ડોක්ටර් නවරියන් ෆිල්ම් එකෙත් තියෙන්නේ හොර උපාධියකින් මේ දොස්තර කෙනෙක්ෙන් හදන තරුණයෙක්ගේ භූමිකාවක් තමයි මම ඒ ડોක්ටර් නවරියන් කියන ෆිල්ම් එකේ කරන්නේ. එක් ෂූටින් කළෙත් එතන. ඉතින් මම මන්දාරණ මතය තමයි ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යයන් ඉතාම හොඳින් ඒ කියන්නේ ඒ තුනක් ගත හොඳ වෛද්‍ය ශිෂ්‍යයන්ට ලැබෙන අවස්ථා හොරපාරෙන් ගිහිල්ලා මෙතනින් ලබා ගන්න පුළුවන් කියන මතය මම අධ්‍යයනය කරනවා. එතන මම හිතන්නේ මහින්ද කවුද රෝහිත අබේවර්ධන මැතිතුමාගේ ඉන්නවා, පුත්‍රයෙක් ඉන්නවා, තව සුරාශනේගේ පුත්‍රා, එතකොට මේ කවුද රාජසේනරත්නේ. ඉතින් ඒ වගේ ආරංචි තියෙනවා. ඉතින් එතකොට තව තියෙනවා ලුහන්ලාල් ගේරුගේ, එතකොට තව තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක මම විරුද්ධ එකම දෙයයි දොස්තරවරු ස්ට්‍රයික් කරනවට මම විරුද්ධයි. මේක තියාගෙන ඒකෙන් ජනතාව පීඩනයටපත් වෙන්නේ. ගන්න පුළුවන් ලයින් එක අපේ ආදරණීය කාලුමාමට. එතුමා මේ ප්‍රෝග්‍රෑම් එක බලනවා කියලා කිව්වා. මේ ඉදදී ඇහුවා මගේ මේක අහයි මම වැඩි මේක දන්නේ නැහැ මගේ මාමගෙන් අහලා කියන්න කියලා. එතුමා මට දැනුවත් කළේ පුතා මේකේ ප්‍රමිතිය වැඩි කරලා පුතා මේ ස්පිරිතාලේ මේ දොස්තරුන්ට දැනුවත් වෙන්න වපසරිය නැහැ කියන එක. පරීක්ෂණ කරන්න ලෙඩ්ඩු වැඩි එන්නෙත් නැහැ, ඒ වගේ දෙයක් නැහැ. එහෙනම් මේක රජයේ අනුබද්ධ කරලා ඒ වගේ දෙයක් වුණොත් හොඳයි කියලා මතේ එතුමා කිව්වේ. ඉතින් මම ඉන්නේ මගේ ආදරණීය මාමා, මගේ අපේ පරම්පරාවේ මහා ප්‍රඥා එතුමා. එතුමාගෙන් තමයි මම අවවාද අනුශාසනා ගන්නෙ. ඉතින් මම හිතනවා මේ එතුමාට කියන්නේ තැන් තැන් වලට කඩාපනින්න එමෙ කියලා නෑ. මොකද? ඔය තැන් ඔය පස් ප්‍රශ්න වලට වැලි ප්‍රශ්න වලට යන්න කියලා එතුමා. නෑ එතුමා කියන්නේ මට හැමදාම මම උගෑගේ මාමාවන විජේ කුමාරතුංග මහත්මයාගේ අන්තිම කතාව කළා මරණේදී. මේ මට උඹේ මරණේ නම් අන්තිම කතාව කරන්න ඉඩ තියන්න එපා, පොඩ්ඩක් හිමීර මේ ගමන යන්න කියලා කියන්නේ. ඉතින් මං අහනවා මං කරන දේවල් වැරදිද කාලු මාමි කියලා. නෑ දේවල් නම් වැරදි නෑ කියනවා. මේ නමුත් මේ ගෙන්නකෝක වගෙන් දේවල් නම් වැරදි නෑ කියලා කියනවා. නමුත් මේ අනේ ගේන්න මල්ලේ ඕක. ඉතින් මොකද්ද ඕක?
සුරතල් වෙනවානේ. අලෝ කාලු මාම මම රංජන රාමනායක. කාලු මාම මම ඉන්නේ මේ 300ට වැඩසටහනේ සංකම්රජිත් මහත්මයා එක්ක. බලාගෙන ඉන්නේ. සයිට් දැන් මම ඔබතුමා කිව්ව දේවල් මම කිව්වා. ඔබතුමා දරන මතය මොකද සයිටම් විදුහල ගැන ඒකේ ප්‍රමිතිය ගැනද ඒකේ ශිෂ්‍යයන්ට ඒ වපසරියේ ලෙඩ්ඩු මදි හින්දා පරීක්ෂණ කරන්න තියෙන ඔව් පොඩක් පොඩක් කියන්න මේ සංක මොකද්ද කාලු මාම ඔබතුමාගේ මතය හලෝ ඔව් ඔව් මහාචාර්යතුමා එහෙනම් ඔව් ඔව් මහාචාර්යතුමා ඔව් ශාන්ත මේක මාමලගේ බැනලාගේ ප්‍රශ්නයක් නෝමේ ඔව් මේක මේ රටේ රෝගීන්ගේ සුවසෙත පිළිබඳව ජාතික වැදගත්කමකින් යුක්ත ප්‍රශ්නයක් නිසායි මම ඔබතුමාට කතා කරන්නේ ඔව් හැකිතාක් සංක්ෂිප්තව මම උද්ගත වෙච්ච දේ කියන්නා 2015 ජූලි මාසයේදී විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් මේ ආයතනයට ගිහින් මේ රෝහල පරීක්ෂා කරලා බලලා වාර්තාවක් ඉදිරිපත් කළා. දවස් 3ක් පරීක්ෂා කරලා. ඔව්. එතකොට එතන මේ වාර්තාවේ කියපු ප්‍රධාන දේ තමයි මේ පෞද්ගලික රෝහලක් නේ ශාන්ත. ඒකට වැඩි ලෙඩු වෙන්නේ නැහැ. ඉතින් දානා වර්ගවල රෝගවලින් පෙළෙන රෝගීන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් එන්නේ නැහැ. ඒ කාලේ 900ක් විතර වෛද්‍ය සිසුන් වුණා එයාට ඉගෙන ගන්න. ඔව්. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඒ වුණතාව පදනම් කරගෙන අපි සෞඛ්‍ය අමාත්‍යතුමාට කිව්වා මෙතන පොහුණු වෙච්ච අය නම් සුදුසු නෑ වෛද්‍ය සභාවේ ලියා පදිංචි කරන්න කියලා. මේ වුණතාව පිටිමසා ගන්න ඕනෑනේ. නමුත් එක එතන ඉගෙන ගන්න ශිෂ්‍යාවක් උසාවියට ගිහින් ආයාචනයක් කළා. එතකොට උසාවියෙන් කිව්වා අර වාර්තාව මොනවා වුණත් මේ අයව වහාම ලියා පදිංචි කරන්න කියලා. සාන්ත මේක නිකම් මේ නරෙන්ට කුකුල්ලු බාර දෙන්න කිව්වා වගේ වෙන්නත් නෑ. ඒක නිසා මේක කරන්නේ නෑ අපි ඒකා ගෞරවයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වෙනවා ඉල්ලා සිටිනවා. මේට වඩා අර්ථවත් විදිහකට මේ ප්‍රශ්නේ විසඳන්න අපි යොමු කරන්න කියලා. හොඳයි. හොඳයි. එහෙනම් මම මේ ගැන කතා කරන්නේ නෑ. මට මගේ බෑනාට වචනයක් කියන්න අවසර දෙන්න. ඔව්. බෑනා ඔයාගෙන මම ආඩම්බරයි. කාලු මාමේ බොහොම ස්තුතියි. හැබැයි අනෙක් කට ටිකක් පරිස්සම් කරගන්න. ඔයිට වඩා ටිකක් සංයමයෙන් කටයුතු කරුවොත් හොඳයි නේද බෑනේ? මට නම් බෑ තවත් හොඳයි අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා එතුමන්ට. එතුමන් ඔබතුමන්ගේ පවුලේ පමණක් නොවේ මුළු රටටම ඉතාමත් වටිනා මහා ප්‍රඥෙක්. අපි එතුමන්ට දිගාසිරි ප්‍රාර්ථනා කරන අතරම අපි අදට 360 සමාජ කටගැස්ම නිමා කරන්නට සූදානම්. අපි ප්‍රාර්ථනා කරන එහෙම කතාවක් නොවේ. ඔබතුමාටත් දීර්ඝායුෂ ලැබී ලොකු සේවයක් රට වෙනුවෙන් කරන්නට විශේෂයෙන්ම සාධාරණීය සහ යුක්ති වෙනුවෙන් කැපවන්නට අවස්ථාව ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි. දෙරණ නාලිකාවට ස්තුතිවන්ත වෙනවා. තව තවත් ද්‍රෝණා යාත්‍රා යවලා මේ පරිසරය ආරක්ෂා කරන්න අපි දායක වෙමු. මුළු ජනතාවගෙන් මිල්ලා හිටිනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන්, අනුරු කුමාර සානායකින්, නාමල් රාජපක්ෂ මහත්මයාගෙන්, විමල් විරවාශ මහත්මයාගෙන්, ගම්මන්පිල මහත්මයාගෙන් මේ සියලු පරිසරය විනාශ කරන සටනේදී මේ විනාශ කරන උන්ගෙන් මේක විසල බේරගමු. අපේ සටන අපි වෙනම ගෙනියමු. එහෙනම් මේක මේ ප්‍රමිතියකට අනුව මේ කළුගල් කන්න අයට කරන මේ ඒ ජොබ් එකට ඒක වෘත්තියට ගහන පහරක් නෙමෙයි. අපි සියලු දෙනා එකතු වෙලා මේ චීනෙට ඉන්දියාවට ජපානයට වුණ පරිසර විනාශයේ ඉඩ නොදී ලංකාව බේරගෙන
අපේ දේශපාලන සටන අපි වේදිකාවේ වෙනම කරගමු. ඒක අපි ඒ සටන කරගෙන යමු. තරහ නැතුව මේකට එක්කහු වෙන්න කියන එක තමයි මගේ එකම ඉල්ලීම. හොඳයි, බොහොම ස්තුතියි අමතුතුමනි. අපි සුපුරුදු විදිහට ලබන සතියේදීත් හමු වෙමු. 360 ආයුබෝවන්.